අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ නව ක්‍රමවේදය හඳුනාදීම වෙනුවෙන් පවත්වන සජීවී ඔන්ලයින් වැඩසටහන සඳහා අද දවසේදී මේ මොහොතේ සම්බන්ධ වෙන ඔබ සැම ඉතාමත්ම සාදරයෙන් කොළඹ කොටස් වෙළඳපොළ වෙනුවෙන් මම පිළිගනු ලබනවා. ඇතරම කොළඹ කොටස් වෙළඳපොළේ ආජනකු ලෙස කටයුතු කරන ඔබ බොහෝ වෙලාවට කොටස් වෙළඳපොළ ගැන ආයෝජනය කරන්නට කොටස් වෙළඳපොළේ හැසිරීම හඳුනා ගන්නට බොහෝ විට පාවිච්චි කරන්නේ මිල දර්ශකය. කොටස් වෙළඳපොළ තුළ ඔබ දන්නවා ආසියල කොටස් මිල දර්ශකයේ එවැගේම SNPSL 20 මිල දර්ශකයේ මේ මිල දර්ශක දෙක ප්‍රධාන වශයෙන් කොටස් වෙළඳපොළ තුළ අපි සාකච්ඡා කරද්දී මේ අතර විශේෂයෙන්ම සියලු කොටස් මිල දර්ශකයේ ඔබ ආයෝජන තීරණ ගද්දී ගොඩක් කලාවට සලකා බලන මිල දර්ශකයා බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව මිල දර්ශකයේ හැසිරීමත් එක්ක ඔබේ ආයෝජන තීරණ වෙනස් කරන්න ඒ ආයෝජන තීරණ පදනම් කරන්න බොහෝ ආයෝජක කටයුතු කරන්නේ සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීම මත බොහෝ වෙලාවට කොටස් වෙළඳපොළේ හැසිරීම ඔබ හඳුනා ගන්න නිසා වේ. ඒ අනුව කොළඹ කොටස් වෙළඳපොළ ලෙස අපි තීරණය කරා සියලු කොටස් මිල දර්ශකයේ යම් වෙනස් කිරීමක් සිදු කරන්නට විශේෂයෙන්ම ගණනය කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් තවදුරටත් ඔබේ ආයෝජන තීරණ ගන්න වඩාත් පහසු කරන්නට මෙව සියලු කොටස් මිල දර්ශකයේ ඔබට තවත් සමීප කරන්නට. මේ අනුව අපි ගිය වර්ෂයේදීත් මෙවැනි වැඩසටහනක් ඔබව සමීප කරමින් නව ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ඔබව දැනුවත් කිරීමක් කරා. ඒ වගේම නැවතත් ඔබව තවදුරටත් මේ පිළිබඳව දැනුවත් කරමින් ඔබගේ ආයෝජන තීරණ ගන්නට පහසු කරන්නට මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීම පිළිබඳව තවත් වැඩසටහනක් අද දවසේදී අපි ආරම්භ කරනවා. ඒ අනුව අද වැඩසටහන සඳහා සම්බන්ධ වන ඔබ සැම නැවත වරාවක් මම කොළඹ කොටස් වෙළඳපොළ වෙනුවෙන් පිළිගන්න ලබනවා. ඇතරම විශේෂයෙන්ම සියලු කොටස් මිල දර්ශකයේ ගණනය කිරීමේදී සිදු වෙච්ච නව ක්‍රමවේදය ඔබට සමීප කිරීමේදී විශේෂයෙන්ම අපි මේ පිළිබඳව අද දවසේ බලාපොරොත්තු වෙනවා මූලිකව වැඩසටහන ඔබව පසුබිම සකස් කරන්නට අවශ්‍ය කරන මූලික කාරණා කුඩා ප්‍රසන්ටේෂන් එකක් කරහා ඔබව දැනුවත් කරලා ඉන් අනතුරුව ඔබ අපිට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඒ වගේම තමයි Facebook chat හරහා ඔබට පුළුවන් කමෙන්ට්ස් හරහා ඔබට ඔබේ තිබෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න සාකච්ඡා කරමින් සියලු කොටස් මිල දර්ශකයේ ගණනය කිරීමේ නව ක්‍රමවේදය ඔබට වඩාත් හොඳින් සමීප කරලා මේ ක්‍රමවේදය ඔබ හුරු කරමින් කොටස් වෙළඳපොළේ ආජිකයෙකු දැනුවත් ආජිකයෙකු බවට පත් කරන්නට අවශ්‍ය කරන දැනුම ඔබට ලබා දෙන්නට. යනුව අද වැඩසටහන මෙහෙයවීම සඳහා මා ආරාධනා කරේ කොළඹ කොටස් වෙළඳපොළේ පරීක්ෂණ හා උපාය මාර්ගික අංශයේ ප්‍රධානි නිශාන්ත හේවා විද්‍යාල මහත්මයා. මෙතුමා ගැන සඳහන් කරද්දී මෙතුමා කොළඹ කොටස් වෙළඳපොළේ පරීක්ෂණ හා උපාය මාර්ගික අංශයේ ප්‍රධාන ලෙස කටයුතු කරනවා. ඒ වගේම ප්‍රවර්තන ක්‍රියාකාරීත්වයේ මූලිකත්ව ලෙස කටයුතු කරනවා. ඒත් එක්කම මෙතුමා ගැන සඳහන් කරද්දී 2011 වසරේදී කොළඹ කොටස් වෙළඳපොළත් එක්ක සම්බන්ධ වීමත් එක්ක මෙතුමා වසර 21ක් පුරාවටම සමාජ හා මූල ශාස්ත්‍ර පිළිබඳව ඒ වගේම තමයි කොළඹ කොටස් වෙළඳපොළ පිළිබඳව පරීක්ෂාත්මක සහ මූල්‍ය පරීක්ෂණ සිදු කරමින් වසර 21ක අධ්‍යක්ෂකක ඇති පුද්ගලයෙකුට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම මෙතුමා ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳව විද්‍යාවේදී උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයේ හදාරන අතර එහි මූල්‍ය අංශයේ පශ්චාත් උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලය තුළ හදාරමින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව නිශාන්ත හේවා විතාන මහත්මයාට ඉතාමත්ම ගෞරවයෙන් මා ආරාධනා කරනවා මුලින්ම ඔබට සියලු කොටස් මිල දර්ශකයේ ගණනය කිරීමේ නව ක්‍රමවේදය සමීප කරමින් වැඩසටහන ආරම්භ කරන ලෙස. බොහොම ස්තුතියි මාධව. සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. සන්දර්භය සකස් කිරීම සඳහා මම ඉස්සෙල්ලම කැමති කිසියම් ඉදිරිපත් කිරීමක් කරන්න. ඊට පස්සේ මේකදී ඔබ දකින විදිහට මගේ ඉංග්‍රීසියෙන් තමයි මේ තියෙන ස්ලයිඩ් නම් තියෙන්නේ. කමන්නේ මම සිංහලෙන් පැහැදිලි කරන්නම්. දැන් මාධව කිව්වා වගේ මෙතන තියෙන අපේ මේකේ අරමුණ තමයි මේක අපේ දර්ශකය ASPI දර්ශකය බර තැබීමේ ක්‍රමය වෙනස් කිරීම. දැන් උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් දර්ශකයක බර තැබීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දැනට තියෙන විදිය. දැනට තියෙන විදිය කියන්නේ සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනය මත වෙළඳපොළ ප්‍රාග්ධනය මත බර තැබීම. එතකොට වෙළඳපොළ ප්‍රාග්ධනය වැඩි සමාගමකට තියෙන වැඩි බරක් අඩු සමාගමකට අඩු බරක් ආදී වශයෙන් මේක එක විදියක්. තව විදියක් තියෙනවා අපි ඒකට කියන චලිත වෙළඳපොළ ප්‍රාග්ධනය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ float adjusted market cap කියලා. නිකම් market cap එක නෙමෙයි
float adjusted එකේ පොඩි පොඩි adjustment එකක් කරනවා. මොකක්ද මේ float adjusted market cap කියන්නේ? Float adjustment කියන්නේ ඒක මම ඉස්සෙල්ලා පැහැදිලි කරොත් මම හිතන්නේ කෑ. මොකද ඒ මත තමයි සියල්ල ගොඩනැගෙන්නේ. ඒක නිසා ඒකට විනාඩියක් දෙකක් ගත්තට කමක් නැහැ කියලා මම හිතනවා. අපි දන්නවා කිසියම් සමාගමක නිකුත් කළ කොටස් ප්‍රමාණයම ඉතුරු තියෙන්නේ නැහැ හැමෝටම ගනුදෙනු කරන්න. ඔබට මට සහ අනිත් ආයෝජකෙන්ට ගනුදෙනු කරන්න. අපි දන්නවා ප්‍රාරම්භක සමාජිකින් ප්‍රාරම්භක පවුලේ සමාජිකින් එහෙම නැත්නම් සභාපති අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකින් නැත්නම් ප්‍රධාන විධායක නිලධාරී මේ අය ගාව තියෙන පුළුවන් යම් කිසි කොටස් ප්‍රමාණයක්. ඒ වගේම තමයි අපි දන්නවා එළියේ ඉන්න පුළුවන් උපාය මාර්ගික ආයෝජකින් ඒකත් ළඟ ලොකු කොටසක් තියෙන පුළුවන්. 2%ක් දෙකක් නෙමෙයි ලොකු ගානක් කියන්නේ 10%ක් 15%ක් 20%ක් 30%ක් ඒ අදිවශයෙන්. ඉතින් මෙන්න මේ තියෙන කොටස් ප්‍රමාණයන් අපිට බලාපොරොත්තු වෙන බෑ සාමාන්‍ය ගෙතිනදා ඒකට ගණදුණු කරයි කියලා. ඒකට අවශ්‍ය නම් පුළුවන් නමුත් සාමාන්‍යයෙන් ඒවා ගණදුණු කෙරෙන්නේ නැහැ. එතකොට මොනවද මේ ගණදුණු කෙරෙන්නේ? මිනිසුන් අතර සායජන අතර සංසරණය වෙන්නේ කිසියම් අඩු ප්‍රමාණයක්. ඒක තමයි මේ අපි අපිට ඉංග්‍රීසියෙන් කියන පබ්ලික් හෝල්ඩින් කියලා. එහෙම නැත්නම් මහජන කොටස මහජනයන් අතර හුවමාරු වන කොටස. මේක අපි ප්‍රතිශතයක් විදිහට තමයි කියන්නේ. මම උදාහරණයක් විදිහට කිව්වොත් කිසියම් සමාගමක පබ්ලික් හෝල්ඩින් එක සමාවෙන මම මේ වචන දිගට පාවිච්චි කරන පබ්ලික් හෝල්ඩින් එක 19%ක් කියලා කියනවා නම් ඒ කියන්නේ නිකුත් කර ප්‍රමාණයෙන් 19%ක් තමයි දෛනික පදනමෙන් හැමදාම මිනිස්සු අතර හිට මෙහෙට යන්න තියෙන්නේ. එතකොට මේක වැඩි කියන්නේ මේක අපි ප්‍රමු 19 වෙනකොට මේක 85 කියන්නේ මොකද්ද? ඒ කියන්නේ 85%ක්ම මිනිසුන් අතර හුවමාරු වෙනවා. ඒ වගේම අනිත් පැත්තට ගියොත් 1% කියන්නේ මොකද්ද? 1% විතරයි මිනිසුන් අතර හුවමාරු වෙන්නේ. ඉතින් අපි මෙන්න මේ සම්පූර්ණ වෙළඳපොළ ප්‍රාන්තනය ගන්නෙ නැතුව මේ වෙනුවට අපි මෙන්න මේ කොටස විතරක් ගන්න 1%, 19%, 85%. තව සරල උදාහරණයක් පැහැදිලි කරොත් කිසියම් සමාගමක සම්පූර්ණ වෙළඳපොළ ප්‍රාග්ධනය බිලියන 100ක් එම සමාගමේ පබ්ලික් හෝල්ඩින් එක 19%ක් තමයි මේ දාර්ශනික තියෙන චරිත වෙනස්කම් සම්පූර්ණ වෙළඳපොළ ප්‍රාග්ධනය බලකපුවාම ඒකෙන් අර අපිත් අපි 100%ක්ම කලකා බලනවා. ඇත්තටම ඒ වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ බර ඒ කියන්නේ දාර්ශනිකයන් දෙතිනා එකක් අපි සියලුම කොටස් සලකන නිසා. මේකට උත්තරේ තමයි ඇත්තටම මේක කෙරෙන්න ඕන අපි ගන්න ඕන ගණිතුණු වල ප්‍රමාණය මත තමයි මේක බර තැබීම කරන්නේ. මේ සංකල්පය ඇත්තටම භාවිතයට එන්නේ මීට අවුරුදු 20කට විතර කලින් 20කට වැඩි 2001 විතර ඉස්සෙල්ලාම. ඒ කාලෙදලා එදා මෙදා තුර සියලුම බොහෝ කොටස් වලද පොළවල් මේ ක්‍රමයට මාරු වුණා. ඒ වගේම දැන් අනිත් දර්ශක සමාගම් S&P, FTSE, Russell ඒ වගේ දර්ශක සමාගම් පවා මුලින් ඉඳලම මේ ක්‍රමය කරා මාරු වුණා. ඉතින් මෙන්න මේක තමයි ප්‍රශ්නේ දැනට තියෙන එකේ ඒකයි අපි විසඳුමක් විදියට චලිත වෙළඳපොළ ප්‍රාග්ධනය මත බර තැබීම යෝජනා කරන්නේ. එතකොට මම මෙන්න ඉතාලම සරලව ගත්තොත් මේක තමයි වෙනස. නමුත් මේ වෙනස ඇත්තටම ක්‍රියාත්මක කිරීමේදී මේක කොටස් තුනක් අතරම මේ තුල තියෙනවා. පළවෙනි මෙතන මම මේ තිරය තුල දකින්න පුළුවන් මොනවද මේ වෙනස්කම් තුන කියන එක මම අංක කළා දෙන එක දෙක තුන වශයෙන් පළවෙනි වෙනස තමයි මම දැන් පැහැදිලි කරේ. වෙනස මොකද්ද? වේටින් ස්කීම් එක කියන්නේ බර තැබීමේ ක්‍රමය. කරන් කියන්නේ දැනට තියෙන
ක්‍රමවේදයේ තියෙන මොකද්ද ෆුල් මාකට් කැපිටලයිසේෂන් සම්පූර්ණ වෙළඳ පොළ ප්‍රාන්තනය මතම බර තැබීම අපි යෝජනා කරන්නේ ඒක මම දැන් චුට්ටක ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ ඒක බර තබන්න ඕන මෙන්න මේ චලිත වෙළඳ පොළ ප්‍රාන්තනය මත කියන ඒක තමයි පළවෙනි වෙනස. එහෙම කරනකොට අපි දන්නවා සමාගම් මෙන්න මේ පබ්ලික් හෝල්ඩින් කියන එක ඒකත් ඒක වෙළඳ පොළට එළිදරව් කිරීමක් කරනවා කාර්තුමය වශයෙන්. එතකොට අලුත් පබ්ලික් හෝල්ඩින් එකක් වෙළඳ පොළට ඩිස්ක්ලෝස් කරාම කියන්නේ වෙළඳ පොළට නිකුත් කරාම අපේ මේ දර්ශකයේ තියෙන බර තැබීම ඒ වෙනුවෙන් සකස් වෙනවා නැවත සකස් වෙනවා මොකද අලුත්ම තත්ත්වය නිරූපණය කරන්න. මේම නිසා මේ හේතුව නිසා අත්‍යවම මෙන්න මේ බර තැබීම නැවත සකසන්න වෙනවා සමාගම් අලුතෙන් මේ පබ්ලික් හෝල්ඩින් එක ඩිස්ක්ලෝස් කරාම දැන් අපි දන්නවා ක්වාටර්ලි ස්ටේට්මන්ට් එකේ තමයි නැත්තම් කාර්තුමය වාර්තාවල තමයි මේක නිරූපණය වෙන්නේ. මේක එළිදරව් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට හැම කාර්තුවකදීම එහෙනම් මේක අලුතෙන් සකසන්න ඕන බර. ඇයි අලුතෙන් සකසන්න අවශ්‍ය වෙන්නේ? අලුත් තත්ත්වේ නිරූපණය වෙන්න. මොකද පබ්ලික් පෝල් එක වෙනස් වෙලා තියෙනවා. ඒ තත්ත්වේ නිරූපණය වෙන්න මේක නැවත සැකසීමක් වෙනවා. අපි ඔය නැවත සැකසීම තමයි මේ අංක දෙක විදිහට අරගෙන තියෙන්නේ. අපි ඔකට කියන්නේ රීබැලන්ස් එකක් කියලා. ඉන්ඩෙක්ස් එක රීබැලන්ස් කරන වේට් එක ආපහු බැලන්ස් කරන නැවත සැකසීමක් කරනවා. රීබැලන්ස් එක අංක දෙක වෙනස. ඇතර මේක කරන්ට් එකට කියන්නේ දැනට තියෙන ක්‍රමවේදයට ඒක අදාළ නැහැ. ඇතරම ඒක තමයි not applicable. ඊට පස්සේ යෝජනා කරනකොට මෙන්න මේ අලුත් ක්‍රමවේදයේ හරහා මේක අවුරුද්දට හතර පාරක් කරන්න වෙනවා. ඇයි හතර පාරක්? පළවෙනි කාර්තුවේ නියෝජනය කරන්න මාර්තු මාසේ අපි නැවත රීබැලන්ස් එකක් කරනවා. දෙවෙනි කාර්තුවේ නිරූපණය වෙන්න අපි ජූනි මාසේ රීබැලන්ස් එකක් කරනවා. සැප්තැම්බර් මාසෙත් දෙසැම්බර් මාසෙත් ආදී වශයෙන් අවුරුද්දට අපි හතර පාරක් මේ රීබැලන්ස් එක කරනවා. තුන්වෙනි වෙනස තමයි මෙතන අපි කැපින් කියලා කියන්නේ කැප් කියන්නේ අපි උපරිම සීමාවක් හඳුන්ලා දීලා තියෙනවා. දැන් මෙතෙන්දී මෙතන උපරිම සීමාව කියන එක අදහස් කරේ දාර්ශකයේ තියෙන සංඝටකයන් අතරින් වැඩිම බරක් තියෙන මොන සමාගමක ඒ බර 25ක් වගේ වුණොත් මොකද වෙන්නේ? 25ක් 30ක් වගේ වුණොත් එතකොට ඒක දාර්ශකයේ එම පදන එම සමාගම මත අධිකව රඳාපවතින. මොකද ඒක හොඳට ඒක ඉහළ යනකොට දර්ශකයට හොඳයි. ඒක පහළ යන වෙලාවට දර්ශකයට බලපෑමක් වෙනවා. ඒ කියන්නේ 125 කියන එක ටිකක් බර වැඩි. 125ක් වගේ ගානක් තමයි එන්නේ ඇත්තටම. මේක අපි කියන ඕවර් කන්සන්ට්‍රේෂන් ඉෂු කියලා. ඒ කියන්නේ ප්‍රොබ්ලම් කියලා. ඕවර් කන්සන්ට්‍රේෂන් කියන්නේ එක තැනකට එක සමාගමකට වැඩි බරක් ඇතිවීමේ අවදානම නැත්තම් ප්‍රශ්නය. මේක අපි විසඳන්නේ කොහොමද? අපි කලින් තීරණය කරපු තියෙන උපරිම සීමාවක් අපි ඒක තමයි කැප් එක කියලා කියන්නේ. මේක අපි දැනට තීරණය කරලා තියෙන්නේ 105 තමයි උපරිම සීමාව එක සමාගමකට දරන්න පුළුවන්. මේකෙදි අපි දර්ශකයා වෙනත් සමාගම් මත රඳා පැවතීම කියන එක පාලනය කරලා තියෙනවා. කියන්නේ කිසිම සමාගමකට බැහැ දර්ශකයා උඩට ඇදගෙන යන්නවත් පහළට ඇදගෙන යන්නවත්. ඉතින් අපි ඒක මොකද කරන්නේ? ඒ සීමාව කැප් කරලා තියෙන 105ට. ඒක තමයි තුන්වෙනි වෙනස. ඒක දැනට තියෙන ක්‍රමවේදයට අදාළ වෙන්නේ නැහැ. නමුත් යෝජනා කරන්නේ අපි ඒක 105කට කැප් වෙන්න අවශ්‍යයි කියලා. ඉතින් මෙන්න මේ වෙනස්කම් තුන තමයි සිද්ධ වෙන්නේ. මොනවාද වෙනස්කම් තුන? පළවෙනි එක බර තැබීමේ ක්‍රමය වෙනස් වෙනවා. ඒ බර තැබීමේ අපි වේට් එක නැත්නම් බර සකස් කරන අවුරුද්දට හතර පාරක් රීබැලන්ස් කියන එක. ඒ වගේ මේ සකස් කිරීමේදී හැම වෙලෙම අපි මේ උපරිම සීමාවක් දෙනවා. කිසියම් සමාගමකට 105කට වැඩි යන්න බෑ. 5කට සීමා කරලා තියෙනවා උපරිම නියෝජනය. එතකොට මම මේක කලින් කතා කරලා රීබැලන්සින් කියන්නේ මොකද්ද? මෙන්න මේ අලුත්ම තත්ත්වේ නියෝජනය වෙන්න නැවත සැකසීම. කලින් පැහැදිලි කරා වගේ ඒක හතර පාරක් අපිට කරන්න වෙනවා. මාර්තු වල, ජූනි වල, සැප්තැම්බර් වල සහ දෙසැම්බර් මාසය තුල. මම හිතන්නේ මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා. මම තව පොඩ්ඩක් පැහැදිලි කරන්න අවශ්‍ය මෙතන. මෙන්න මේ රීබැලන්සින් කියන එක හතර පාරක් කරනවා කියන එක මේ වගුව තුලින් අපිට දකින්න පුළුවන්. ඒකෙදි කොහොමද වෙන්නේ කියන එක. මාර්තු මාසේ කවදද වෙන්නේ? ජූනි මාසේ කවදද වෙන්නේ? සැප්තැම්බර් මාසේ කවදද වෙන්නේ? ජූනි මාසේ කවද? දෙසැම්බර් මාසේ කවදද වෙන්නේ කියන එක අපි දැනටම තීරණය කරන්න ඉවරයි. බැලුවත් ඔබට තේරෙයි. ඒක වෙන්නේ හැමදාම. තුන්වෙනි සතිය සිකුරාදා මාර්තු මාසේ, ජූනි මාසේ, සැප්තැම්බර් මාසේ වගේ. දැන් ඔබට ඒ කියන්නේ මේක
පැහැදිලිම අපේ ඩිෆයින් කරලා තියෙන මෙතන කවදද වෙන්නේ කියලා. දැන් ඔබට අවශ්‍ය නම් 2027 අවුරුදු පහක් විතර ඉස්සරහ මොන මාර්තු මාසෙට රීබැලන්ස් එක වෙන්නේ කවද්ද කියලා අපිට කැලෙන්ඩරයක් හොයාගන්න පුළුවන්. නැත්තම් කම්පියුටරෙන් හොයලා කියලා බලන්න පුළුවන් මාර්තු 2027 මාර්තු මාසේ 3 වෙනි සිකුරාද දෙන්නේ කවද්ද 3 වෙනි සිකුරාද අපිට 17 කියලා අන්නේදා තමයි මේ රීබැලන්ස් එක වෙන්නේ. ඒ ආදී වශයෙන් අපිට මේ වගුවේ දකින්න පුළුවන් 3 වෙනි සිකුරාදා මාර්තු මාසේ ජූනි මාසේ සැප්තැම්බර් මාසේ සහ ඩිසెంబර් මාසේ. ඉතින් මේක මේ 3 වෙනි සිකුරාදා මාකට් එක වැහුවට පස්සේ තමයි මේක කෙරෙන්නේ. මේක අපි ඒ කියන්නේ ඒක පද්ධතියට හඳුන්වා දෙන්නේ සිස්ටම් එකට හඳුන්වා දෙන්නේ. එතකොට ඒක ඉෆෙක්ටිව් වෙන්නේ ඒක බලපෑවෙන්නේ පස්සේ ඊට පස්සේ වෙන සඳුදා. ඒ කියන්නේ මන්ඩේ ආෆ්ටර් 3rd Friday of March. ඒ කියන්නේ පස්සේ වෙන සඳුදා මාකට් එක ඕපන් කරන වෙලාවෙ ඉඳලා එන්නේ මොනවාද අලුත් බර තමයි තියෙන්නේ. අලුත් බර කියන්නේ මෑත දෙම නියෝජනය නිකුත් කරපු පබ්ලික් හෝල්ඩින් එකේ 90 සැකසුණු බර තමයි එතෙන්දී නිරූපණය වෙන්නේ. එතකොට විතරම වැදගත් දේ තමයි මෙතන අලුත් දර්ශකයක් හඳුන්වා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ක්‍රමවේදයේ වෙනසක් පමණයි. අලුත් දර්ශකයක් හඳුන්වා දෙන්නේ නැහැ. ක්‍රමවේදයේ වෙනසක් පමණයි. එතකොට මේක දැන් අලුතෙන් මේ ක්‍රමවේදය හඳුන්වා දුන්න දවසේ මොකද්ද වෙන්නේ? ඉන්ඩෙක්ස් එකේ වෙනසක් වෙන්නේ නැහැ. උදාහරණ විදිහට දැන් මේක හඳුන්වා දෙන්න කලින් ඉන්ඩෙක්ස් එක ක්ලෝස් උනේ දර්ශකයා වැහුනේ 13500 නම් එතකොට මේක අඳුනා දුන්නාට පස්සේ පටන් ගන්න 13500. එතනින්දම තමයි යන්නේ. හැබැයි එතනින්දලා ගණනය කරන්නේ වෙනත් පදනමක් මත. ඔබ දන්න ওই පදනම මොකක්ද කියලා. එතනින් පස්සේ මේක බර තැබෙන්නේ සම්පූර්ණ වෙළඳපොළ ප්‍රාග්ධනයට නෙමෙයි චලිත වෙළඳපොළ ප්‍රාග්ධනයට. මෙන්න මේක තමයි සිද්ධ වෙන වෙනස. ඒ කියන්නේ ලොන්ච් කරන දවසේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතනින් පස්සේ බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාද? නව ක්‍රමයට ගණනය වුණු දර්ශකයක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම හිතන්නේ මම සමහර වෙලාවට මම දීර්ඝ පැහැදිලි කිරීමක් කරා සමහර කොටස් වලදී. මම ඒක වැදගත් මොකද අපිට සන්දර්භය සකස් කරගන්න මෙම දර්ශක සඳහා මම හිතන්නේ මම මාධවට යොමු කරනවා ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න කියලා මම මගේ ඉදිරිපත් කිරීම මෙතනින් සමාර කරනවා. මාධව ඔනේ ශාන්ත තමත්ම හොඳ පැහැදිලි කිරීමක් එකතු කරා. ඔබ තමත්ම හොඳින් පසුබිම සකස් කරා. කොහොමද සියලු කොටස් මිල දර්ශකයේ ගණනය කිරීමේ නව ක්‍රමවේදය කොහොමද හඳුන්වා දීලා තියෙන්නේ? කොයි ආකාරයෙන්ද මේක වෙනස් වීම සිද්ධ වෙන්නේ? ගණනය කිරීමේදී කොතනදීද බර තැබීම සිද්ධ වෙන්නේ? අපි කලින් දන්නවා සියලු කොටස් මිල දර්ශකයේ ගණනය කිරීමේදී සමස්ත ප්‍රාග්ධනීකරණය අපි සැලකිල්ලට ගත්තා. නමුත් මේ ක්‍රමයේ වෙනස් වීම ගැන ඔබ ඉතාමත් හොඳින් පැහැදිලි කරා. එතන නිශාන්ත මහත්මයා පළමු ප්‍රශ්නය ඔබතුමාට ඉදිරිපත් කරන්නේ ඔබතුමා අතරම මෙහිදී සඳහන් කරා දවසෙත් නමුත් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තවමත් පෙර සියලු කොටස් මිල දර්ශකයේ ගණනය කිරීම හරියටම කොහොමද සිද්ධ වුනේ මේක කොතනින්ද හරියටම වෙනස් වෙන්නේ කියන ප්‍රශ්නෙ ඉදපත් වෙනවා. ඉතින් මේ ගැන යම් පැහැදිලි කිරීමක් එකතු කර මාධව බහන්නේ දිනයක් සම්බන්ධද නැත්නම් මෙහෙමයි නිශාන්ත මහත්මයා මේෙහිදී ඉදිරිපත් වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි කලින් සියලු කොටස් මිල දර්ශකයේ ගණනය කිරීම කොහොමද සිද්ධ වුනේ? එතකොට මෙහි සම්පූර්ණ වශයෙන් වෙනස් වීමක් සිද්ධ වෙනවද? කොයි අංශ තුල විතරද වෙනස් වීම සිද්ධ වෙන්නේ කියන දේ ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. පැහැදිලි මම කලින් ඉදිරිපත් කිරීමේදී පැහැදිලි කරනවා වගේ මෙතනදී දැනට තියෙන දර්ශකයේ තුල සමාගම් බර තැබෙන්නේ සම්පූර්ණ වෙළඳපොළ ප්‍රාග්ධනය මත. දැන් එතෙන්දි මේකෙදී අපි අලුත්ෙන් ගණනය කිරීමේදී සිද්ධ වෙන වෙනස්කම් තමයි වෙනස්කම් තුනක් සිද්ධ වෙන මොකද්ද ප්‍රධාන වෙනස්කම තමයි බර තැබීමේ ක්‍රමය වෙනස් වෙනවා අලුත් දර්ශකයේදී. මොකද කලින් එකේදී වෙනසක් කලින් එකේදී තියෙන්නේ සමස්ත වෙළඳපොළ ප්‍රාග්ධනය මත බර තැබීම වෙනවා. පළවෙනි වෙනස බර තැබීමේ ක්‍රමය වෙනස් කිරීම. දෙවැනි එක නැවත සැකසීම. මම රීබැලන්ස් කළා කිව්වේ නැවත සැකසීමක් සිද්ධ වෙන මේකදී ඒකත් සිද්ධ වෙන වෙනස්කමක්. ඒ කියන්නේ මේක අඳුන අඳුනට පස්සේ හැම ඉස්සරහටම ඊට පස්සේ මාර්තු මාසේ, ජූනි මාසේ, සැප්තැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ කවදද වෙන්නේ? 3 වෙනි සිකුරාදා මාකට් එක වැවුවට පස්සේ. 3 වෙනි සිකුරාදා මාකට් එක වැවුවට පස්සේ. ඒක වළංගු වෙන්නේ කවද ඉඳලාද? පස්සේ එන පහුවෙනි සඳුදා ඉඳලා පළවෙනි සඳුදා කියන 4 වෙනි සතියේ පළවෙනි සඳුදා ආරම්භක දවස් ඉඳලා තමයි ඒක බලංගු වෙන්නේ. මෙහෙම වෙන ගමන් අපි මං කලින් කිව්වාගේ අර කැප් කියන එකත් අපි අඳුන්ලා දීලා තියෙනවා. දැන් මේක වැදගත් දෙයක් තමයි මේ කැප් කියන එක නැත්තම් උපරිම සීමාව අපි
දෛනික පදනමින් අපි මේක පවත්වාගෙන යන්නේ නැහැ. උදාහරණ විදිහට අදත් 105 තමයි අපරිම සීමාව. හෙටත් එහෙමයි, අනිද්දාත් එහෙමයි, අනිද්දාත් එහෙමයි. ඒක කරන්න අමාරුයි. ඒක කරන ඒක එහෙම කරන්නේ නැහැ. අපි මෙන්න මේ රීබැලන්ස් කරන වෙලාවට තමයි මේ 105ට මේක බස්සන්නේ. නැත්තම් 105ට සීමා කරන්නේ. ඊට පස්සේ ඒක මාකට් එක අනුව කියන්න පුළුවන්. උදාහරණ විදිහට සතියක් විතර පස්සේ සමහරවල් කම්පැනි සමාගමක් තියෙන පුළුවන් නියෝජනය බර 105 5.5ක් නැත්නම් 6ක් 7ක් 8ක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ රීබැලන්ස් එකට මොකද කරන්නේ? ඒක අපව බස්සනවා 105ට. ඒක වැදගත් මෙන්න මේ කැප් කියන එකේදී තේරුම් ගන්න ඕන. ඒක දෛනික පදනම මත සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අවුරුදු 4 පාරක් තමයි සිද්ධ වෙන්නේ. මොකක් එක සිද්ධ වෙන්නේ? රීබැලන්ස් එකත් එක්ක. මේ 4 මේ වෙනස්කම් තුන තමයි සිද්ධ වෙන්නේ. දැනට තියෙන ක්‍රමවේදයේදී රීබැලන්සින් කියල එකක් නැහැ. කැප් කියල එකක් නැහැ. නිකම්ම නිකන් වෙළඳ සම්පූර්ණ වෙළඳ පොළ ප්‍රාග්ධනය මත තමයි බලතබලා කරණය කිරීම සිද්ධ වෙන්නේ. ඔව්. ඔව් නිශාන්ත. ඊළඟ ප්‍රශ්නේ තමයි කවදද කොටස් වෙළඳ පොළට මේ පිටපත් වෙන්නේ? කවද ඉඳන්ද මේක ආරම්භ වෙන්නේ කියන ප්‍රශ්නයත් පිටපත් වෙනවා. ඔව් අත්‍යවශ්‍යම අපි බලාපොරොත්තු වෙනවා 24 සඳුදා උදේ ඉඳලා, ඒ කියන්නේ වෙළඳ පොළ ආරම්භයත් එක්කම මේ තව මේ වෙන සඳුන්නක් දෙන්නේ. ඒ කියන්නේ 24 වෙනිදා මාකට් එකේ වෙළඳ පොළේ ASPI ගණනය කිරීම සිද්ධ වෙන්නේ අලුත් ක්‍රමවේදය අනුව. ඒක මම තව කොටසක් එකතු කරන්න කැමති. මෙතෙන්දී මේ අලුත් දර්ශකයක් හඳුන්වා දීමක් සිද්ධ වෙන්නේ නැහැ මෙතන. මෙතන වෙන්නේ ක්‍රමවේදයේ වෙනසක් පමණයි. මින් පස්සෙත් නම ASPI මයි, සියලු කොටස් වල දර්ශකෙමයි මේකේ නම. වෙනස තියෙන්නේ මම කලින් කිව්වාගේ ක්‍රමවේදයේ වෙනසක් හඳුන්වා දීම පමණයි. ඒ ක්‍රමවේදයේ වෙනසක් හඳුන්වා දීම කියන එකෙන් සාමාන්‍යයෙන් දර්ශක වල වෙන දෙයක්. ඔය සියලු කොටස් වල දර්ශක පිට කලින් එකසරක් වෙලා තියෙනවා. ඔයාලට මතක නම් 2017 ජූනි මාස 19 වෙනිදා සමහර කට්ටිය මතක් වෙනද මොකද්ද මේ වෙනස? ඒ ක්‍රමවේදයේ වෙනස එදා සිද්ධ වුණා 2017 ජූනි 19 වෙනිදා අපි එදා තීරණය කළා නිශ්චන්ත කොටස් දර්ශකයට එකතු කරන්න. ඒ වෙනකන් එකතු කරලා තිබ්බේ නැහැ. ඇයි අපි ඒකත් එකතු කරේ? අපි ගෝලීය වශයෙන් එකඟතාවයකට පැමිණෙනවා. සීල කොටස් වලද පුළුවන් එකඟතාවයකට පැමිණෙනවා. නිශ්චන්ත කොටස් කියන එක කවුරුත් ඒ වෙනකන් එකතු කරලා තිබ්බේ නැහැ. ඒකත් ඇත්තටම සලකා බලන්න අවශ්‍යයි කියලා. ඒකඟතාවේ මත අපි ඒ හඳුනා දීම කරා 2017. ඒකත් ඇත්තටම වෙළඳ පොලේ ක්‍රමවේදයේ වෙනස. එහෙම වුණා කියලා නම් වෙනස් වෙන්නේ නැහැ. ASPI ම මෙහෙම වුණා කියලා කිසි වෙනසක් නැහැ. ඉන් පස්සේ ASPI ම තමයි. ඔව්. ඔව් නිසල් මම හිතන්නේ මේකත් එක්ක ප්‍රශ්නයක් යොමු වෙන දෙයක් තමයි 24 වෙනිදා ඉඳලා නව දර්ශකයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ගොඩක් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැනට තියෙන දර්ශකයත් එක්ක දර්ශක තුනක් ඉස්සරහට ක්‍රියාත්මක වෙනවාද? එහෙම නැත්නම් දැනට තියෙන සියලු කොටස් වල දර්ශකයේමද වෙනස් වීමක් සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් දැනට තියෙන අගයත් එක්ක ඒ ඉදිරියට ක්‍රියාත්මක කරනවාද? එහෙම නැත්නම් අලුත් දර්ශකයක් එකතු වෙනවාද කියන ප්‍රශ්නයත් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඔව් මම හිතන්නේ දර්ශක තුනක් කෙනෙක්ගෙන් අදහස් කරේ මම හිතන්නේ ඒ S&P එක වෙන්න දෙකක් S&P self 20 කෙනෙක් සර්විස් එකක් එකක් අපි දැන මේ තියෙන ASPI එක තව එකක් මම මේ කතා කරන අලුත් එකක් දෝ කියලා අලුත් එකක් නෑ මම කිව්වා වගේ අපි S&P කෙනෙක් පැත්තකින් තියෙනවා මොකද ඒක කිසිම සම්බන්ධයක් නෑ ඒක ස්වාධීනව ඒ තිබ්බ විදිහටම යනවා ඒත් අතන ප්‍රශ්නේ තියෙන නම් මෙතන මේ අපි මේ කරන ව්‍යායාමයේ ඉන්න අලුත් දර්ශකයක් නිර්මාණය වෙනවද කියන එක මම චුට්ටක් ඉස්සෙල්ලා පැහැදිලි කරනවා එහෙම එකක් නෑ අලුත් දර්ශකයක් නෙමෙයි වෙළඳ මේක ක්‍රමවේදයේ වෙනස විතරයි අපි හඳුනා දෙන්නේ. ක්‍රමවේදයේ වෙනස උතරයි ඒක නිසා අලුත් දර්ශකයක් නිර්මාණය වෙන්නේ නැහැ. ASPI එක ASPI ම තමයි. මේ ඉස්සරහට. ඔව්. ඉතමත් මොහොතින් පැහැදිලි කිරීමක් කරා. ඉතින් ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් තිබුණා නම් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙන්නේ නැති. දැනට තියෙන සියලු කොටස් මිල දර්ශකෙම තමයි ඒ අගේ තින සිටම නැවත ක්‍රියාකාරී වෙනවා සඳහ දවසේ ඉඳලා. කොටසක් එකතු කරන්න කැමති. දැන් එතන තව ගැටලුවක් ඔතන එන්න පුළුවන් මට එහෙම තේරලා තියෙනවා. දැන් මේම නිසා සමුද එතකොට ඉන්ඩෙක්ස් එක වෙනස්. අපි හිතමු මේ සිකුරාදා උදාහරණයක් විදිහට මේ සිකුරාදා ඉවර වෙන්නේ හෙට. හෙටනේ. හෙට ඉවර වෙන්නේ මේක මාකට් එක. වාහන කොටේ දාර්ශකයේ තිබ්බේ 13501 නම් සමුද පටන් ගන්නෙ 13501 ඉඳලා. ඒ තියෙන අපි කියන්නේ සම්පතික බව අපි පවත්වාගෙන යනවා. ඒ විදිහටම තමයි ඒ හින්දා මේ මේ මෙම වෙනස හඳුනා ගැනීම නිසාම එකපාරට ඉහළ යමක් හෝ පහළ යමක් සිද්ධ වෙන්නේ නැහැ.
ඒ ගාන ඉඳලම තමයි දිගට ඉස්සරහට යන්නේ. හැබැයි ගණනය වෙන්නේ අලුත් පදනම මත. ඉතින් තවත් ප්‍රශ්නයක් තියෙන දැන් මේ දර්ශකගේ ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ ඉහළ යමක් පහළ යමක් සිද්ධ වෙන්නේ නැති බව තමයි සඳහන් කරනවා. එහෙනම් ඇයි මේ අලුත් ක්‍රමවේදයකට ගියේ කියන ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා. පරණ එකේ තිබුණ අඩුපාඩුවත් එහෙම නැත්නම් ඒ තුල හරියාකාරයෙන් කොටස් වෙන්න පුළුවන් හැසිරීම කියුන්නේ නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අලුත් ක්‍රමවේදයකට එකතුණේ කියන ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා. ඔව් අත වශයෙන්ම දැන් කලින් තියෙන කේ ප්‍රශ්නේ තමයි මම කලිනුත් මේක සරල යම්තක් දුරකට පැහැදිලි කිරීමක් කරා. අපි වෙළඳපොලේ ප්‍රතිලාභයේ කොහොමද ගණනය කරන්නේ? මෙන්න මේ දාර්ශකයේ තියෙන වෙනස් ප්‍රතිශතයේ වෙනස. ඒකෙන් තමයි අපි වෙළඳපොල ප්‍රතිලාභය ගණනය කරන්නේ. දැනට තියෙන ක්‍රමය, ඒ කියන්නේ මේව බෙට දාර්ශකයේ තියෙන සමාගම් සියලු සමාවෙන්න සම්පූර්ණ ප්‍රතිඵල ප්‍රාප්තිය මත බර තැබුවාම ඒ තියෙන රිටර්න් එක නැත්නම් ඒක තියෙන ප්‍රතිලාභේ යථාර්ථවාදී නෑ. මම මේක මේ විදිහට පැහැදිලි කරන්න අපි කල්පනා කරොත් කිසියම් සමාගමක් තියෙනවා. ඒක මිල ගණන් ඉහළ යනවා. ඒ කියන්නේ එතකොට ඒක ආයෝජකින් ඉතාම මේක ආකර්ෂණය මේකට ආකර්ෂණය වෙනවා. මොකද කවුරුත් කැමති ඉහළ ප්‍රතිලාභයක් ලබන්න. මිල ඉහළ යනවා නම් එතකොට කවුරුත් මේකට ගන්න පෙළඹෙනවා. අපි කියනකොට බයින් ප්‍රෙෂර් එකක් නැත්නම් ඩිමාන්ඩ් එකක් හදනවා ඒ ඒ ඒ කියන කොටසට. නමුත් ඒ කොටස ඒ කියන සමාගමේ තියෙන පබ්ලික් හෝල්ඩින් එක අපි හිතමු ගොඩක් අඩුයි කියලා. 1%ක් වගේ කියලා හිතන්න. එහම බොහොම සොච්චමක් තමයි තියෙන්නේ මිනිසුන්ට අතින් අත යන්න. එතකොට ඒ කියන්නේ අපේ සැපයුම සීමා සහිතයි, ඉල්ලුම ඉතා ඉහළයි. අපි දන්නවා සරල ආර්ථික න්‍යායනව මෙන්න මොකද මිල ගණන් ඉහළ යාම. මෙන්න මේ මිල ගණන් ඉහළ යාම දැක්කම තව තවත් ආයෝජකින් මේ වටා එක්රැස් වෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? තව තවත් ඉල්ලුමක් හැදෙනවා. නමුත් සැපෙම කොහොමද? ඒක නිශ්චිත කියන්නේ ඒක කොන්ස්ටන්ට්. රයිට්. ඒතර වෙනවා තව තවත් මිල ගණන් ඉහළ යනවා. ඉතින් මෙන්න මෙහෙම නම් මේක යථාර්ථවාදී නොවන විදියට මේ මිල ගණන් ඉහළ යාම නිසා එතන ප්‍රතිලාභයක් නිර්මාණය වෙනවා. නමුත් මේ ප්‍රතිලාභය ලබා ගන්න අමාරුයි. මේ ප්‍රතිලාභය මේක සම්පූර්ණයෙන්ම අපි දර්ශකයට ඇතුළත් කරාට පස්සේ මේ වගේ ඉතින් මේ වගේ ගොඩක් තියෙනවා. ඒ සියලුම දේවල් ඒ විදිහටම අපි දර්ශකයට ගත්තාට පස්සේ මොකද වෙන්නේ? වෙළඳපොළ ප්‍රතිලාභය කියන එකත් එතකොට රියලිස්ටික් නෑ, යථාර්ථවාදී නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මේ හේතුව හින්දා තමයි අපි තීරණය කරේ මේ තියෙන සමාගම් බර තබන්න ඕන ඒ කට්ටියගේ පබ්ලික් හෝල්ඩින් එක මත. ඒ තියෙන එතකොට ඒ රිටර්න් එක පබ්ලික් හෝල්ඩින් එකට සමානුපාත වෙනවා. එහෙම කරලා ගණනය කරලා පස්සේ ඒ ලැබෙන ප්‍රතිලාභය යථාර්ථවත් සහ ඔබට ලබා ගන්න පුළුවන් දෙයක්. ලබා ගන්න අමාරු දෙයක් නෙමෙයි. මොකද ඒ ප්‍රතිලාභය ගණනය වෙලා තියෙන්නේ මිනිසුන් අතර හුවමාරු වෙන කොටස් වලින්. ඒක තමයි හේතුනේ අලුත් ක්‍රමවේදය හඳුනා දෙන්නේ. එහෙම නැත්නම් මහජනතාව සතුව තියෙන කොටස් ප්‍රමාණය, එහෙම නැත්නම් අපි පබ්ලික් හෝල්ඩ් එක ගොඩක් වෙලාවට ප්‍රී ප්ලොට් එක කියලත් අපි කතා කරන සමහර වෙලාවට. එතකොට මේ ප්‍රී ප්ලොට් එක අපිට බලා ගන්න තැනක් තියෙනවද සමාගමක? එහෙම නැත්නම් මේ ප්‍රී ප්ලොට් එක කවුද තීරණය කරන්නේ කොටස් වෙන ලෙස අපිද? එහෙම නැත්නම් මේක දිනෙන් දින වෙනස් වෙනවද කියන ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් වෙනවා. මම හිතන්නේ මේකට හොඳ පැහැදිලි කිරීමක් එකතු කරන්න පුළුවන් වෙයි නිශාන්ත මහත්මයා. ඔව් ඉස්සලම්ම කැමති මේ ගණනය කිරීම ගැන කතා කරන්න. ගණනය කිරීම කරන්නේ මේකට තියෙන අපේ මේකට තියෙනවා අර්ථ දැක්වීමක්. කොළඹ කොටස් වල උනේ අර්ථ දැක්වීමක් තියෙන මොකක්ද මේ පබ්ලික් හෝල්ඩින් කියන්නේ? සමහරවල් පබ්ලික් හෝල්ඩින් කියලා නැත්නම් ෆ්‍රී ෆ්ලෝට් කියනවා. නම් කීපර් පාවිච්චි පබ්ලික් ෆ්ලෝට් කියලා කියනවා. වචන කීපයක් පාවිච්චි කරන නමුත් වචන හැම එකම කියවෙන්නේ එකම අදහස. මේකට තියෙන නිර්වචනයක්. මේ නිර්වචනය වෙළඳපොළෙන් වෙළඳපොළට වෙනස් වෙනවා. හුමා කොටස් හුමාරේ හුමාරට වෙනස් වෙනවා. අපේ තියෙන අභිරිදි දෙන එක කොටස් වෙළඳපොළෙන් ඒක අපිට ලංකාවේ තියෙන අර්ථ දැක්වීම අනුව මේක ගන්නේ කිරීම කරන්නේ අදාළ සමාගම් විසින්. අදාළ සමාගම් විසින් එතකොට කිසියම් විගණනයක් සිද්ධ වෙනවා ස්ටොක් එක්ස්චේන්ජ් පැත්තෙන්. නමුත් ගණනය කිරීම සිද්ධ වෙන්නේ සමාගම් පැත්තේ. මේ ගණනය කිරීම සමාගම් විසින් කරලා එයා මොකද කරන්නේ? ඒකට එක කාර්තුමය වார்த்தාවක් එක මේක ප්‍රසිද්ධ කිරීමක් කරනවා. මේක දෛනික වෙනස් වෙන්න පුළුවන්. දෛනික වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒක අපි වார்த்தා එහෙම ඒක කරන්න බෑනේ. මොකද ඒක නෙවෙයි ප්‍රධාන කාර්ය සමාගමේ ඕවා වார்த்தා කරන්නේ. එතකොට මේක කාර්තුමය වශයෙන් තමයි වார்த்தා කරන්නේ. එතකොට මේක
තියෙනවා මේක ගන්න පුළුවන් ඕනම කාර්තුමය මූල්‍ය වාර්තාවක මේක දැනගන්න දැක ගන්න පුළුවන් පබ්ලික් පොල් එකේ පබ්ලික් ප්‍රසිද්ධ කරලා තියෙනවා උදාහරණ විදියට හැම සමාගමකම මේ වෙනකන් ඔබට යන්න පුළුවන් අවුරුදු 9ක් පිටිපස්සට 2013 ඉඳලා ඕන සමාගමකට 2013 ඉඳලා සියලුම මූල්‍ය වාර්තා PDF කියන ආකෘතියෙන් ඔබට ස්ටොක් එක්ස් අපේ වෙබ්සයිට් එකේ නැත්නම් අපේ වෙබ් අඩවියේ බලා ගන්න පුළුවන් ඒ ඕන කාර්තුමය වාර්තාවකට ගියනම් ඒක ප්‍රසිද්ධ ඒක බලලා ගන්න පුළුවන් ඕන සමාගමක. එතකොට මෙන්න මේ නිර්වචනය කියන එකත් අපි අපේ වෙළඳපොළ තුල අපේ වෙබ් අඩවිය තුල ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ඒක බලන්න පුළුවන්. ඔව්. අපිට ඕන කාර්තුමය වාර්තා හරහා බලන්න පුළුවන්. ඉතින් ඒ හරහා තමයි අපි බරත බීමේ ක්‍රමය සිද්ධ වෙන්නේ කියන එක ගණනය කිරීමේදී ඔබතුමා පැහැදිලි කරා. ඒකත් එක්ක රීබැලන්සින් එකක් ඔබතුමා සඳහන් කරා. කාර්තුමය වශයෙන් ඒ කාර්තුමය වාර්තා නිකුත් වෙන දවසත් එක්ක සංසන්දනය කරලා ලබා දෙන ආකාරය. හැබැයි කැප් එක ගැන කතා කරද්දී ඔබතුමා සඳහන් කරපු දෙයක් තමයි 5%ක ප්‍රමාණයක් තමයි මේ ගණනය කරන්නේ. ඇයි 5%ක ප්‍රමාණයක් මත තීරණය කළා තියෙන්නේ? එතනින් එහාට වැඩි එකකට යන්න පුළුවන් ඊට වඩා අඩුවක යන එක හොඳයිද කියන ප්‍රශ්නේ ගොඩක් අයද තියෙනවා. මේක ගැන පැහැදිලි කිරීමක් එකතු කර ඔව් හොඳ ප්‍රශ්නයක්. කාටද එනකොට ඇයි ඇයි 5%? ඇයි 10 නැත්තේ? 10 බැරිද? 15 බැරිද? 15 නෙමෙයි. ඇයි 15? ඇත්තටම අපි මේ වගේ දෙයක් තීරණය කිරීමේදී කරන්නේ මොකක්ද? මේ වගේ වෙළඳපොළ දාර්ශනිකවල ක්‍රමවේදයේ වෙනසක් හඳුන්වා දෙනකොට අපිට ඒක එකපාර කරන්න බෑ කරන්නේ සාමාන්‍ය පිළිකා සම්ප්‍රදාය තමයි. අපි යන අවුරුදු ගාන පිටිපසට ගිහිල්ලා බලන මෙන්න මෙදා මේක කරා නම් උදාහරණ විදිහට 2013 මේක කරා නම් 13 කරා නම් කියලා ඉඳලා අපි ඉස්සරහට ගණනය කරගෙන යනවා. 13ට 14 15 16 17 මේ වෙනකම්ම දෛනික වශයෙන් අපි මේක ගණනය කරගෙන යනවා අලුත් අගය. ඒතර අපිට අලුත් අගය තියෙනවා. ASP ගැන කොහොමද තියෙනවන්නේ අපිට පුළුවන් මේ දෙක සංසන්දනය කරන්න. ඉතින් මෙන්න මේ අපි මේකට කියනවා ඉංග්‍රීසියෙන් අපිට කියන බෑක් කැල්කියුලේෂන් කියලා. බෑක් කර කියන්නේ පසු ගණනය කිරීමක්. පසු මේ පෙර ගණනය කිරීමක් කරලා අවුරුදු ගානක අපි මේක පරීක්ෂා කරලා බලන මොකද්ද හොඳම කැප් එක කියලා. අතන අපි 5%ට try කරලා තියෙනවා. 5% බලලා තියෙනවා. 7% මාර බලලා තියෙනවා. 10% 12% මාර සහ 15%. මේ කියන කැප් 6ම 5% මාර 10 12 5 අපි පරීක්ෂා කරලා තියෙනවා. මෙන්න මේකෙදි හොඳම වෙළඳපොළ ප්‍රතිලාභයේදී දෙන්නේ 5%. මෙතනදී අපි දෙකක් බලන්න ඕනේ. එකක් තමයි මොකද ඉහළ යන වෙළඳපොළේ හොඳ වෙන්න ඕන, පහළ යන එකෙත් හොඳ වෙන්න ඕන. මොකද ඉහළ යන එකේ හොඳ වෙලා ඒක තව එක කැප් එකක් තියෙනවා. මම ඒ විස්තර වලට යන්නේ නැහැ. ඒක කැප් එකක් තියෙනවා. ඒක හොඳයි. ඉහළ යන වෙළඳපොළේදී බොහොම හොඳයි. හරි. පහළ යන වෙළඳපොළේ එච්චර හොඳ නැහැ. 5% තමයි හොඳ මේක. දෙකටම හොඳයි. ඉහළ යන එකෙත් පහළ යන එකෙත්. ඒ අනුව තමයි අපි 5% තෝරා ගත්තේ. මේක ඇත්තටම අභිමත පරිදි කරපු එකක් නෙමෙයි. බොහොම ගණනය කිරීම රාශියක් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බොහොම තාර්කිකව තෝරා ගැනීමක් කරපු දෙයක් තමයි මේ 5% කියන එක. ඔව්. 5% කියන එක තීරණය කරන්න තීරණය කරේ කොටස් වලින්ද බලේ හැසිරීම දෙකක්ම ගණනය කරලා ඉහළ යම් සහ පහළ යම් වෙළඳපොළවල් දෙකටම සුදුසු වෙන ආකාරයෙන් තමයි ඔබතුමා පැහැදිලි කරපු ආකාරයට. ඉතින් මෙහිදී තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට සමාගමක ප්‍රී ප්ලොට් එක වැඩි සමාගමක් තියෙනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරපු ආකාරයට 20ක 25ක තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර සමාගමකට වඩා අඩු ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එතකොට මේ අඩු සමාගමක් හා වැඩි සමාගමක් තියෙද්දි මේ අතර තියෙන මොකක්ද? මිල දර්ශකයට යම් අවාසියක් වෙනවද අඩු සමාගමක 5%ක් ගැනීමේදී? ඒ වගේම වැඩි සමාගමක ගැනීමේදී එය වැඩි බලපෑමක් ඇති කරනවාද කියන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. මේක එහෙම නැත්නම් සමානවද සිද්ධ වෙන්නේ? ඔව් මෙතෙන්දී අපි පටලවා ගන්න හොඳ නැහැ. මේ ප්‍රතිශත දෙකක් කතා කරනවා මෙතන. එක ප්‍රතිශතයක් තමයි මෙන්න මේ උපරිම සීමාවෙන් නැත්ත කැප් එක. කැප් එක 5%. ඒ වගේම පබ්ලික් හෝල්ඩින් කියන ප්‍රතිශතයක්. මෙතන වැදගත් දෙය තමයි පබ්ලික් හෝල්ඩින් එක අපි තමු පබ්ලික් හෝල්ඩින් එක තියෙන විදිහම දැම්මට පස්සේ දැන් පොඩ්ඩක් ඔයගොල්ලෝ පොඩ්ඩක් මාවා ගත්තොත් සමාගම් එක, සමාගම් දෙක, සමාගම් තුන ඔය විදිහට සමාගම් 300 ගණන් තියෙන පහලට. ඊට පස්සේ ඊළඟ තීරුවේ මනස ඊළඟ කොලම් එකේ තියෙනවා චලිත වෙළඳපොළ ප්‍රාන්තය. අපි ඒකනේ ගන්න වෙළඳපොළ දර්ශකයට. එතකොට චලිත වෙළඳපොළ ප්‍රාන්තය. ඒ කියන්නේ ඒ වගේම නොමර ටික තියෙන ඊළඟ තීරුවේ. මේක ගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් අපිට බලන්න පුළුවන් මේක ප්‍රොපෝෂන් එක නැත්තම් මේකේ තියෙන වේට් එක මොකක්ද පළවෙනි සමාගමට. ඒකේ ඉන්ඩෙක්ස් එකෙන්
අපි තමයි 108ක් නිරූපණය කරන්න වෙන පුළුවන් 108ක් ඒ කියන්නේ මොකද ඒ චලිත ඔබ දන්න මේ සරල ගණනය කිරීම right ඒ චලිත වෙළඳපොළ ප්‍රාන්තය බෙදනවා ටෝටල් එක මේකම ටෝටල් එකෙන් බෙදාගෙන ගියාම එතකොට ප්‍රතිශත වෙනවනේ ඒ ප්‍රතිශත කියන්නේ 100ට එකතු වෙනවනේ මෙන්න මේක තමයි අපි කැප් කරන්නේ මෙන්න මේ තියෙන එක සමාගමක තියෙන නිරූපණය පළවෙනි සමාගමේ මම උදාහරණ ගත්තේ 108ක් නිරූපණය ඒක 108ක් ඉඳ දෙන්නේ අපි ඒක බස්සනවා 105ට ඒ කියන්නේ 103ක් අයින් කරනවා ඒ 103 ඉතුරු ඒවා අතරේ සමානුපාතික බෙදා හරිනවා එහෙම කරද්දී මෙන්න මේක තමයි මේ කැප් කියන්නේ මෙතන වෙළඳපොලේ තියෙන උපරිම බර තමයි 105 කැප් කරන්නේ එතනත් ප්‍රතිශතයක් පබ්ලික් පොලින් කියන එකත් ප්‍රතිශතයක් මෙලෙට පටලවා ගන්නවා එහෙම දැම්මට පස්සේ මෙන්න මේ බර තමයි අපි 105ට 105ට සීමා කිරීමක් සිදු කරා ඔව් මම හිතන්නේ කෙනෙකුට ප්‍රශ්නයක් තිබ්බා නම් මේක න හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා දැන් පැහැදිලි ඇති ඒ සම්බන්ධව ඉතින් ඒ වගේම තමයි දැන් තියෙන සියලු කොටස් මිල දර්ශක අගේ අපි දැන් නව ක්‍රමවේදයට ගණනය කිරීමක් කරොත් එහෙම දැන් තියෙන අගේ මීට වඩා අඩු වෙන්න පුළුවන්ද වැඩි වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම ඒ කොයි ආකාරයෙන් වගේ තිබෙද මුතමා කලින් පසු ගණනය කිරීමක් කරා කියලා සඳහන් කරා ඒකත් එක ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා කොහොම අගයක් තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඇත්තම අඩු වගයක් තමයි තියෙන්නේ. ඕන මොකද අඩු වගයක් නෙවෙන්න ඕන මොකද දැනට තියෙන එකේදී අපි 100ක්ම අරන් තියෙන්නේ. හැම කොටසම සමාකප්පු 100ක්ම කොටස් විකුණන්න පුළුවන්. ඒ කියන්නේ ගනුදෙනු වෙනවා කියන පදෙ මෙන් තමයි අරගෙන තියෙන්නේ. නමුත් ඇත්තම අලුත් ක්‍රමයේදී නේ ඒක කොටසක් පබ්ලික් හෝල්ඩින්ග් එකක් ගන්න. ඉතින් කොටසක් ගන්නකොට ඉතින්ද කිසියම් අඩු වගයක් තමයි තියෙන්නේ. ඒක නමුත් ගොඩක් අඩු වගයක් නෙවෙයි. තර්මක අඩු වගයක්. ඒක තාර්කිකව අඩු වෙන්න ඕනනේ. එහෙම තත්ත්වයක් තමයි තියෙන පෞද්ගලික අවුරුද්ද ගත්තොත් 100ට මම හිතන 80.5ක් තිබ්බා දැනට තියෙන විදිහට මම කියන්නේ ඊට භාගයකට වඩා භාගයකට වැඩි භාගයක් ගත්තොත් 41ක්නේ 40නේ 40ට වඩා වැඩි 40 80 අතර නඩු තනක තමයි අලුත් ක්‍රමවේද අනුව එම වෙළඳපොළේ එමෙම ප්‍රතිලාභයේ තියෙන අඩු වගයක් තීරණය වෙන බව සඳහන් වෙනවා ඒකත් එක්ක තියෙන ප්‍රශ්නයක් තමයි ඒකත් එකම සම්බන්ධ වෙන ප්‍රශ්නයක් දැනට කොටස් වෙළඳපොලේ ප්‍රී ප්ලොට් එක එහෙම නැත්නම් පබ්ලික් හෝල්ඩින් එක අඩු අගයක් තියෙන සමාගම් වල පහුගිය කාල සීමාවෙදී වැඩි කොටස් වල ඉහළ යාමක් අපි දැක්කා ඒකත් එක ඒ නිසා දැන් වෙනස් කිරීම කරන එක සාධාරණ දෙයක් නැත්නම් සියලු කොටස් මිල දර්ශකයේ අහන ප්‍රශ්නේ තමයි පෙර වසර ගන්නකට පසුපසට ගෙනන වෙනස් කිරීම කරොත් සුදුසු විදිහ කියන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා මේ සඳහා කොහොමද අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන් වෙන්නේ ශාන්ත ඔව් අපි يعني බොහොම ගණිතමය වශයෙන් බැලුවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි එන පිටිපසට ගිහලා තමයි මේක කරන්නේ නමුත් එහෙම සාමාන්‍යයෙන් වෙළඳපොලේ වෙළඳ ප්‍රදර්ශකයක ක්‍රමවේද වෙනස් කිරීමේදී අපි එහෙම කරන්නේ නැහැ මොකද එහෙම කරොත් අපිට විශාල ප්‍රශ්නාර්ථයක් එනවා ඒතකොට මේ අතරමැද තියෙන මේ තරම් මේ වෙනකම් ප්‍රසිද්ධ කරපු වැලියුස් වලට මොකද වෙන්නේ අපේ සරල උදාහරණයක් නම් අපි තුමු මේක අපි මේ වෙනස හඳුන්වා දෙන 2015 ඉඳලා 15 ජනවාරි 15 ඉඳලා කියලා එහෙනම් අපි ඊට පස්සේ අලුතෙන් ගණනය කරගෙන යනවා මෙන්න මේවා තමයි ඒතකොට අර මෙච්චරකල් ප්‍රසිද්ධ කරපුවට මොකද වෙන්නේ ඒක නිසා සාමාන්‍ය සම්ප්‍රදායක් තමයි අපි කිසියම් දවසක ඉඳලා ඉදිරියට තමයි හඳුන්වා දීමක් කරන්නේ ඒ අනුව ඒක තමයි පිළිගත් සම්ප්‍රදාය ඒ අනුව තමයි අපි කිසියම් දවසක මේක හඳුන්වා දෙන ලබන සෞදාපි හඳුන්වා දෙන බලාපොරොත්තු වෙනවා ඉන් ඉස්සරහට කොට අපි ප්‍රශ්න කරන්නේ නැහැ මේ දක්ක ප්‍රසිද්ධ කරපු දෙයක් ප්‍රසිද්ධ කරපු වාක්‍යයන් මේ කරන්නේ මොකද අපි ඒක ක්‍රමවේදී විදිහට පිළිගන්න තිබ්බනේ අදරන් තියෙන ක්‍රමවේදී පිළිගන්න තිබ්බ නිසා අපි ඒක ප්‍රශ්න කරන්නේ නැහැ ආපස්සට මොකද ඒක අපි ඒක ප්‍රශ්න කරනවා ඉස්සරහ ඒකෙන් දා තමයි අපි අලුත් එකක් හදන්න දෙන්නේ ඒක තමයි මේ සම්බන්ධයෙන් කියන්නේ අවුනි චාන්ද කනේ 24 වෙනිදා සිට මේක ආරම්භ වීමත් එක්ක තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ බර තැබීමේ ක්‍රමයේ වෙනස් වීමත් එක්ක කොටස් මිල දර්ශකයේ කොටස් මිල ඉහළ ගියත් මිල දර්ශකයේ යම් විශාල වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න බැරි වේවි මිල දර්ශකයේ මන්දගාමී ලෙස ගමන් කරයි කියන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ පිළිබඳව තාක්ෂණික වශයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේක මෙහෙම සිද්ධ වෙයිද කිසියම් දරුවෝට ඒක සිද්ධ වෙනවා මන්දගාමී කියන වචනෙත් නම් මම එච්චරෙක් නෑ නමුත් මේ තරම් මම කියන්නේ කොහොමද මේ තරම් ඇග්‍රසිව් නැහැ නමුත් ඒ ගැන අපි ඇත්තටම දුක් වෙන්න අවශ්‍ය නැහැ මොකද
ඒ තියෙන දේ යථාර්ථවත් අපිට අවශ්‍ය වෙන්නේ දර්ශකයක් යථාර්ථවත් විදියට ඉහළ පහළ යාම තමයි වෙන්නේ මොකද එහෙම නැත්නම් අපිට ඒක යථාර්ථවත් නොවන විදියට ඉහළට ගිහිල්ලා 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 කියන පස්සේ එතකොට එතන අපි නිර්මාණය වෙන කිසියම් තත්ත්වයක් අපි උඩට කියන බබල් එකක් කියලා. ඉතින් ඒ තත්ත්වයන් නිරූප ඒ තත්ත්වයේ කරා තමයි හිම්මුත් යවෙන්නේ. නමුත් අලුත් ක්‍රමවේද හරහා දර්ශකය ගමන් කරන්නේ ඉහළ යන්නේ පහළ යන්නේ යථාර්ථවත් එහෙම නැත්නම් අපි කියන්නේ සස්ටේනබල් කියලා කියන්නේ මේක පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක්. ඒ කියන්නේ මේක බබල් එකක් කරා යවෙන්නේ නැහැ. මොකද ඉන්ඩෙක්ස් දර්ශකයේ තියෙන වෙනස්කම් සිද්ධ වෙන්නේ පබ්ලික් හෝල්ඩින් එකට සමානුපාතිකව. ඔබතුමා සඳහන් කරපු ආකාරයට අර මන්දගාමී කියන වචනයට වඩා සාධාරණ විචලනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි මේ වෙනස් වීමත් එක්ක. ඔව් ඒකත් එක්ක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් විශේෂයෙන්ම ආචාර්යයන් ඒ වගේම තරවකරුවන් සමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොටස් වෙනඳ බලට මිල දර්ශකයේ හඳුනා දීමත් එක්ක මේ තියෙන දැන් තත්ත්වයක් යම් වෙනසක් විශාල වෙනසක් සිද්ධ වෙයිද ආචාර්ය ගණදෙනු වල යම් වෙනස්කමක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියේද කොට මේ සම්බන්ධයෙන් කොහොමද ඔබතුමා පුරෝකථනය කරන්නේ එහෙම වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කොටස් වෙනඳ බලට වෙනසක් බලාපොරොත්තු වෙන කියන්නේ අතරම එහෙම වෙනසක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි කරන්නේ දැනට තියෙන කියන්නේ වෙළඳපොලේ තියෙන තත්ත්වය වඩාත් හොඳ තැනකට පත් කිරීම. හොඳ තැනකට පත් කිරීම අර මම කලින් කියන වාක්‍ය කියපු වචන කීපයක් අපවාද කරොත් යථාර්ථවාදී ප්‍රතිලාභ දෙන තැනක් බවට පත් කිරීම. ඒ නිසා ආයෝජකයන්ට තමගික ආකාරකම් අඩු කරන්න කිසිම හේතුවක් නැහැ. වැඩි කරනවා මිස ඒක නිසා එහෙම තත්ත්වයක් මම හිතන්නේ නැති වෙයි කියලා. ඒ වෙන අවශ්‍යත් නැහැ. මිල දර්ශකයේ නව ක්‍රමවේදයක් එක ගොඩක් වෙලාවට අපි දකින්නේ විශාල වාසි ප්‍රමාණයක් තමයි ආජකයන් දෙක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තුළ යම් අවාසියක් කොහි හරි තියෙනවද ආජකයන් හෝ සමාගම් පැත්තෙන් කාට හරි ඒ පිළිබඳව හඳුනා ගැනීමක් කරලා තියෙනවද ඒ සම්බන්ධයෙන් කොහොමද සඳහන් කරන්න පුළුවන්? ඇත්තටම අවාසි ගැන වාසි නම් වාසි ගොඩක් තියෙනවා. අවාසි ගැන කතා කරොත් ඇත්තටම අවාසියකුත් තියෙනවා. නමුත් ඒ අවාසිය ඇත්තටම අදාළ වෙන්නේ නැහැ දේශීය ආයෝජකයන්ට. ඒ ආයෝජකයන් ඒක අපි කොහොමද කියන්නේ ඒක ටෙක්නිකලි එහෙම අවාසියක් තියෙනවා. අවාසිය මම පොඩ්ඩක් පැහැදිලි කරලා ඒ අවාසිය තියෙන්නේ විදේශීය ආයෝජකයන්. හිතන්න විදේශීය ආයෝජකයෙක් ඉන්නවා. එයා වෙළඳ පොළවල් කීපයක් ගැන අහගෙන ඉන්න උනන්දු වෙමින් ඉන්නවා. අපි තමයි අපි නම් වශයෙන් ගමු බොම්බේ ස්ටොක් එක්ස්චේන්ජ්, කොලඹ ස්ටොක් එක්ස්චේන්ජ්, සිංගප්පූර් ස්ටොක් එක්ස්චේන්ජ්. ඒ වගේ කීප තැනක ආවේදනය කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ සමාග මේ මේ පොටස් වෙනක පොරවල් තුන තුනේම තියෙන කොම් ෆ්ලෝට් ඩයිජස්ටර් තමයි. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ මේව සංසන්දනය කිරීමේ ගැටලුවක් වෙනවා. ඒ හේතුව ඒව පාවිච්චි කරන්නේ ඒ අයගේ ක්‍රමවේදයන්. කොළඹ පොටස් වෙනක පාවිච්චි කරන්නේ ඒ අයගේ ක්‍රමවේදයන්. ඒකට ටික පබ්ලික් හෝල්ඩින් නිර්වචනය අපේ එකක්. තව තැනක ඒකට ටික පබ්ලික් හෝල්ඩින් නිර්වචනය තව එකක්. ඉතින් මේව වෙනස් වෙනස් නිසා මෙන්න මේ පබ්ලික් ෆ්ලෝට් ඩයිජස්ටර් කියන එක සංසන්දනය කිරීමේ ෆ්ලෝට් ඇඩ්ජස්ටඩ් ඉන්ඩෙක්ස් එක නැත්නම් චලිත පෙරද පොර ප්‍රාංගණය අනුව බර තැබූ පෙරද පොර දර්ශක සංසන්දනය කිරීමේ ගැටුවක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවද? මේ කියන්නේ සම්පූර්ණ වෙනද පොර ප්‍රාංගණය මත බර තැබුවම නැහැ. එතකොට ඒ සංසන්දනයේ ප්‍රශ්නයක් නැහැනේ. මොකද ටෝටල් මාකට් කැප් කියන්නේ ඕන මාකට් එකට එකයි. එහෙනම් ඒව කම්පෙයරබල් මෙතන සංසන්දනය කිරීමේ ගැටුවක් තියෙනවා. ඒ ආවන්සිට ඇත්තටම ලක් වෙන්නේ විදේශීය ආයෝජකයෙක්. ලංකාවේ දේශීය ආයෝජකෙන් එහෙම එකක් අදාළ වෙන්නේ නැහැ. මම තව උදාහරණ දෙකක් ගත්තොත් මේ නිර්වචනයේ සමාර වෙනස්කම් තියෙනවා. දැන් අපි තමයි දැන් පොඩ්ඩක් කොටස් කොළඹ කොටස් වෙනද පොළ පබ්ලික් හෝල්ඩින් කියන එක හරියට දශම ස්ථාන දෙක කර ගන්නවා. 35.73 ආදි වශයෙන්. නම් බොම්බේ ස්ටොක් එක්ස්චේන්ජ් එක එහෙම ගන්න නැහැ. ඒකත් කියන්නේ ආසන 105ට අග යනවා. ඒකත් එක තියෙන්නේ 120යි 25යි 30යි 35යි 40යි 45යි ආදි වශයෙන්. එතනම වෙනසක් තියෙනවා. අපි අපේ ඒ වගේ පබ්ලික් හෝල්ඩින් කියන එක නිර්වචනය වෙනස් වෙන්න පුළුවන් ඒක ගන්න විදිහ වෙනස් වෙන්න පුළුවන් ඒකට රීබැලන්ස් කරන විදිහ වෙනස් වෙන්න පුළුවන් රීබැලන්ස් කරන ප්‍රමාණ කාලවකවාන වෙනස් වෙන්න පුළුවන් මේ වගේ වෙනද මොනවාද ක්‍රමවේදී වෙනස්කම් ඉදන් සංසන්දන කිරීම ගැටලුවක් තියෙනවා ඒක ටෙක්නිකලි හිම එකක් තියෙනවා නමුත් ඒකත් එච්චරම අදාළ වෙන්නේ නැහැ ෆොරින් ඉන්වෙස්ටර්ස්ලට උනත් ඒක අදාළ වෙන්නේ නැහැ ඇයි හේතුව ෆොරින් ඉන්වෙස්ටර් සාමාන්‍යයෙන් මේ බ්‍රෝඩ් මාකට් ඉන්ඩෙක්ස් කියන එක දිහා බලන්නේ නැහැ. ඒකට බලන්නේ බ්ලූ චිප් ඉන්ඩෙක්ස් එක තියා. අපි බලුවොත් S&P 20 දිහා තමයි ඒකට බලන්නේ. නැත්තම්
වෙන මාකට් එකක් උනත් බ්‍රෝඩ් මාකට් ඉන්ඩෙක්ස් එක දිහා බලන්නේ නැහැ. මොකද ඒක එයා ඒ කට්ටියට අදාළ නැහැ. මේ කම්පැනි 200ක් ගැන ඒ කට්ටිය විතර හොරි වෙන්නේ නැහැ. දැන් බොම්බේ ස්ටොක් එක්ස්චේන්ජ් එක ගත්තොත් කම්පැනිස් වෙන 5500ක් ලෝකේ වැඩිම සමාගම් තියෙන කොටසවලද. ඒකේ ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් කම්පැනි 5500ෙම තියෙන තත්ත්වය ගැන උනන්දුවක් නැහැ. නමුත් එයා බලන්නේ විශාලම 30 BSE 30 කියන ඉන්ඩෙක්ස් එක. ලංකාවේ බැලුවොත් 300 කම්පැනි 300ක් විතර තියෙනවා. ඒ 300ම දිහාය ගන්න ඇහැ ගන්න ඉන්නේ නැහැ, උනන්දුවක් නැහැ. එයා බලන්නේ ඒ වගේ කෙනෙක් බලන්නේ S&P SL කියන නැත්තම් blue chip index එක දිහා. ටෙක්නිකලි අරන් ප්‍රශ්නයක් තිබ්බත් ඒකත් ප්‍රායෝගිකව අදාළ වෙන්නේ නැහැ ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙකුට උනා. ඉතින් ඕක තමයි තියෙන අවාසියෙන් ඒ අවාසියට ලක් වෙන්නේ නැහැ කොහෙත්ම දේශීය ආජකේ. මොකද දේශීය ආජකේ තියෙන ඔක්කොම වාසියම තමයි තාම හොඳ තත්ත්වයක් තමයි තියෙන්නේ මේ නව ක්‍රම දෙහිහා. ඔව්. ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙන්නේ නැති වාසි ප්‍රමණය දේශීය ආජකයන් අතරම නව ක්‍රමෙදියත් එක්ක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක තියෙන ප්‍රශ්නයක් තමයි අනිශාන්ත මහත්මයා දැන් අපි සඳහන් කරොත් මෙයා මාකට් එකකම නැත්නම් පහළ යන වෙළඳපළක් වගේ සිටුේෂන් එකක් ආවොත් මේ වගේ වෙලාවකදී මේ නව ක්‍රමවේදය තුළින් නිවැරදිව මේක හඳුනා ගන්න පුළුවන්කමක් තියෙද ආජකයන් කියලා අහනවා. මේ තුළ යම් වෙනස්කමක් තියෙනවද, කොහොමද මේක බලපාන්නේ කියන අහනවා වෙළඳපළ පහළ යන අවස්ථාවකදී. මෙල දර්ශකයේ හැසිරීම ඔබන් කලින් පැහැදිලි කරා වගේ වෙළඳපළ ඉහළ යන අවස්ථාවේ පහළ යන අවස්ථාවේ ඒක ඉතාම කොහොමද කියන්නේ අර ඇග්‍රසිව් නෑ. ඒ කියන්නේ ඉතාම සීක්‍රග්‍රාමී විදියට නෙමෙයි සිදුවෙන්නේ. ඉහළ යනකොටත් එහෙමයි. එතකොට නම් පොඩ්ඩක් දුක හිතෙනවා. හැබැයි ඒ අනිත් පැත්තත් එහෙමයි. පහළ යනකොටත් එහෙම පහළ ධර්ම වශයෙන් පහළ යාමක් සිද්ධ වෙන්නේ නෑ. මොකද ඒක මං කිව්වේ මේක ඉතාම යථාර්ථවාදී සහ සියලුම කොටස් වලට කියන්නේ වෙනද පුරවල් දෙකටම ඉහළ යන සහ පහළ යන දෙකටම තම සාධාරණ නිරූපණයක් සිද්ධ වෙන දර්ශකයක් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. එනුව පහළ යන සහ ඉහළ යන වෙළඳපොළවල් දෙකම සාධාරණව හඳුනා ගන්න පුළුවන් මිල දර්ශකයක් තමයි නවගණනය කිරීමත් එකතු වෙන්නේ. ඒ වගේම මේ මිල දර්ශකයත් එක මුදම සඳහන් කරා විදේශිකයන් වගේම ලංකාවේ ආජකයත් අපි දකිනවා ගොඩක් කාලවලට S&P SL 20 මිල දර්ශකයේ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනවා. ඉතින් මෙහි වෙනස් වීමක් සිද්ධ වෙනවාද, මෙහි ගණනය කිරීම ඒ යම් වෙනස් වීමක් සිද්ධ කරනවාද, එහි සිද්ධ වෙන්නේ කොහොමද, ප්ලොටඩ් ඇඩ්ජස්ට් සිස්ටම් එකද, එහෙම නැත්නම් මුළු සමාගම් විශ්වම ප්‍රාග්ධනීකරණය සැලකිල්ලට ගෙනද සිද්ධ කරන්න කියන ප්‍රශ්නයත් ඉදිරිපත් වෙනවා. ඔව් මම හිතනවා මම කලින් පිළිතුරකදී කෙටියෙන් සඳහන් කරා අපි මේ S&P 720 කියන පැත්තකින් තියමු කියලා. පැත්තක ඒ කියන්නේ ඒක කිසිම සම්බන්ධයක් නැහැ මෙම ක්‍රමවේදය වෙනස් කිරීමට. ඒක කිසිම සම්බන්ධයක් නැහැ. ඒක ඇත්තටම වෙනස් කරන්න අවශ්‍යත් නැහැ. අවශ්‍ය නැත්තේ ඒක කොහොමද ෆ්ලෝට් ඇඩ්ජස්ට්, ඒක කොහොමද චරිත වෙල ප්‍රාග්ධනීය මත තමයි පදනම් වෙන්නේ. ඒ කියන්නේ ඒක අර ජාත්‍යන්තර පිළිගත් මොකද ක්‍රියාපටිපාටි නැත්නම් ප්‍රැක්ටිස් එක අනුව ඒකට අනුගත වෙච්ච දර්ශකයක් තමයි S&P 20 කියන්නේ. ඉතින් ඒක කොහොමත් එහෙමයි. අතන මෙතන අපි කරන්නේ මොකද, SPI එකත් එතෙන්ට ගේන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. S&P 20 කියන එක ඒ විදිහටම තියෙනවා. ඒක කොහොමත් ෆ්ලෝට් ඇඩ්ජස්ටඩ්, ඒකෙත් කැප් එකක් තියෙන 15 කියලා. නමුත් අපි දේශීය දර්ශකයක් නැත්නම් අපේම දර්ශක SPI කියන දර්ශකයක් අපි ඒ தත්ත්වයට ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ මෙතන. ඔව් මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති ඔබට S&P SL 20 මිල දර්ශකය සහ සියලු කොටස් මිල දර්ශකය සංසන්දනය කරද්දී ඔබට ඉදිරියේදී සාධාරණව යාවත් කාලින තොරතුරුත් එක්ක කටයුතු කරන්න පුළුවන් බව තමයි එහිදී සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා අපිට. විශේෂයෙන්ම කොටස් වෙළඳපළේ අපි හඳුනා ගන්නවා සියලු කොටස් මිල දර්ශකයේ පාදක වර්ෂය 1985 වලදී දේශීය සංසන්දන හඳුනා ගන්න. එතකොට මෙහි වෙනස් කිරීමක් සිද්ධ කරනවද, එය 2022 බවට පත් වෙනවද, එහෙම වෙනසක් සිද්ධ වෙනවද කියන ප්‍රශ්නෙකුත් ඉදිරිපත් වෙනවා. අතරම එහි වෙනසක් සිද්ධ වෙනවද නිශාන්ත මහත්මයා? නැහැ, එහෙම වෙනසක් වෙන්නේ නැහැ. මොකද එහෙම වෙනසක් වෙනවා නම් අපි අලුත් ඉන්ඩෙක්ස් එකක් කරන්න ඕන. අලුත් ඉන්ඩෙක්ස් එකක් කරා නම් 2022 වෙන්න පුළුවන් පාදක වර්ෂයේ ඉතින් ඉඳලා ඉස්සරහට. මම කලින් කිව්වා වගේ එහෙම දෙයක් නැහැ. අලුත් දර්ශකයක් හඳුන්වා දීමක් නැහැ. පරණ දර්ශකෙමයි. නමත් ඒක පාදක වර්ෂයත් ඒක සියලුම දේවල් පරණ විදිහටමයි. පරණ විදිහටමයි. එම නිසා ඒක වෙනසක් වෙන්නේ නැහැ. මම නැවතත් කියන්නේ මේක
ක්‍රමවේද වෙනස් කිරීමක් පමණයි. ඒක වෙනස් කිරීමේ කොටස් තුනක් තියෙනවා. මොකද කොටස් තුන මම කලින් කිව්වා මම ආපහු මතක කරා. ඒක තමයි බර තැබීමේ ක්‍රමය වෙනස් වෙනවා මුළු ප්‍රාග්ධනයේ ඉඳලා චලිත වෙනවා ප්‍රාග්ධනයට අංක දෙක රීබැලන්ස් එකක් කියලා එකක් එනවා. අවුරුදු හතර පාරක් ඒ බර තැබීම නැවත සැකසීමක් වෙනවා. මොකද වරාත්ම ළඟදී නිරූපණය ප්‍රසිද්ධ කරපු කාර්යත්මේ වාර්තාවල එළිදරව් කරපු පබ්ලික් පෝලිං එක නිරූපණය වෙන්න ඕන නිසා තුන්වෙනි වෙනස තමයි බර තැබීම බර අපි කැප් කරනවා උපරිම සීමාව යටත් කරන උපරිම සීමාවකට 5% කරනවා. මෙන්න මේ විලඳ පොලේ මේ අදාළ ක්‍රමවේදයේ වෙනස පමණයි සිද්ධ වෙන්නේ. ඒ අනුව තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා නිසා දුන්නා ගොඩක් වෙලාවට මේ දිනවල ගොඩක් ආයෝජකයෝ සැලකිලිමත් වෙන දෙයක් තමයි IPO. එහෙම නැත්නම් අලුත් සමාගම් කොටස් වෙන දෙකට එකතු වීම. එතකොට මේ නව සමාගම් කොටස් වෙන දෙකට එකතු වීමත් එක්ක මිල දර්ශකයේ යම් වෙනසක් විශාල වෙනසක් සිද්ධ වීමක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ඒට අලුත් සමාගම් එකතු වීමේදී කොහොමද මේ මිල දර්ශකයට මේ බලපෑමක් ඇති කරන්නේ? ඔව් මම සරලවම මේ ක්‍රමවේදයේ වෙනස නැහැ. මම සරලව ඒ සිද්ධිය ගත්තොත් සමාගමක් එකතු වුණා කියලා දර්ශකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එමු වෙන්න අවශ්‍ය එමු වෙන්න බෑනේ. මොකද දර්ශකයේ එක භාවිතයක් තමයි මේ වෙළඳපොළ ප්‍රතිලාභය ගන්න එක. වෙළඳපොළ ප්‍රතිලාභය ගන්න එක. අපි හිතමු දැන් අපි හිතමු එහෙමනම් අනක සමාගමක තියෙනවා අපි හිතමු ඊයේ වෙළඳපොළ වැහුනේ දර්ශකයේ රුපියල් 100ක්. කියන්නේ 10000යි. අද සමාගම ලිස්ට් වෙනවා. ඒ ලිස්ට් එක නිසා මාර්ග 10500 වෙන්නේ නැහැ. චුට්ටක්වත් උඩ යන්නේ නැහැ. එහෙම යන්න බෑනේ. එහෙම කියනනම් ඒක රිටර්න් එකක් දුන්න වෙනවනේ. එහෙම කම්පැනි සමාගමක් ලිස්ට් එකේ පළේට රිටර්න් එකක් එන්නේ නැහැ. සමාගම ගණදෙනු වෙන්න ඕන, වෙළඳාම් වෙන්න ඕන. ඒක නම් විලහිල යාමක් පහල යාමක් සිදු වෙනවා. විලහිල ගියොත් තමයි ප්‍රතිලාභයක් ගණනය වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේකෙදිත් අලුතෙන් සමාගමක් ලිස්ට් සමාගමක් ආවා කියලා ඒ සමාගම අලුතෙන් පැමිණීම නිසා මේව නැත්තම් අපි තුන් ලිස්ට් වීම නිසාම වෙළඳපොළේ වෙළඳපොළ දාර්ශකයේ ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔක අනිත් පැත්ත ගත්තොත් කම්පැනි ඩීලිස්ට් වෙනකොට එනම් අඩු වෙන්න ඕනේ. අඩු වෙනවා කියන්නේ එතකොට කම්පැනි ඩීලිස්ට් වුණා කියලා අපිට වෙළඳපොළේ තියෙන ප්‍රතිලාභය අඩුවක් වෙනවද නැහැ. ඒක ඩීලිස්ට් වෙලා යනවා ඉතින්. එහෙම අඩු වෙන්නේ නැහැනේ. එහෙම අඩු වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි. ඉතින් ඒක අපේ අලුත් එකටත් අදාළයි. එහෙම ලිස්ට් වුණා කියලා ඩීලිස්ට් ලිස්ට් වුණා කියලා ඉහළ යන්නේවත් ඩීලිස්ට් වුණා කියලා අඩු වෙන්නවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔක පොඩක් කාර්මික පැහැදිලි කිරීමක් වෙනවා ටෙක්නිකල් එක්ස්ප්ලනේෂන් එකක් තියෙනවා. මේ වෙලාව මම හිතන්නේ ඒකට යන්න ඕනේ කියලා ඒක ටිකක් දීර්ඝ පැහැදිලි කිරීමක් කරනවා. මතක තියාගන්න තියෙනවා වෙළඳපොළ දර්ශකයක් ඉහළ පහළ යන්නේ බිල ගණන් උච්චාවචක වීම නිසාම පමණයි. ඒක තමයි අපි ඒකට කියන්නේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියලා. ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියලා ඒකෙන් අපිට පුළුවන් ප්‍රතිලාභය ගණනය කරන්න. මම හිතන්නේ ඒක කවුරුත් දැනගන්න අවශ්‍යයි. කොහොමද ප්‍රතිලාභය ගණනය කරන්නේ? මොකුත් නැහැ, ඉලක්කම් දෙකේ වෙනස බලන්න. ප්‍රතිශතය දැන් 2020 ප්‍රතිශතය 2020 ප්‍රතිලාභය කොච්චරද කියලා බලන්න. අවුරුදු මුල එකයි අවුරුදු අග එකයි බලමු. කොහොමද ප්‍රතිශතය ඔබ සරල ගණනය කිරීමක් නේ. මොකද්ද ප්‍රතිශතය වෙනස? ප්‍රතිශතය වෙනස ඒ විදිහට තමයි ප්‍රතිලාභය ගණනය කිරීමක් සිද්ධ වෙනවා. ඒක ප්‍රතිලාභය ලැබෙන්නේ මිල ගණන් උච්චාවචන වීම නිසා පමණයි. ලිස්ටින් එකක් නිසාවත් ඩී ලිස්ටින් එකක් නිසාවත් සිද්ධ වෙනවා. හරි. ඒ වගේම නිශාද මහත්මයා තවත් ප්‍රශ්නයක් අපි දැක්කා පහුගිය වසරවලදී අපිට අත්දැකීම් තිබුණා කොටස් වෙනදපලේ මිල දර්ශකයේ සියන කොටස් මිල දර්ශකයේ පහළ වෙන අවස්ථාවේදී 5%ක අවස්ථාවේදී අද්දි මාකට් හෝල්ඩ් එකක් අපි වෙළඳපළ යම් කාල සීමාවකට නතර කිරීමක් සිදු කරනවා. හැබැයි මේෙහිදී නව ක්‍රමයක් එක්ක මේ අපිට මේ ක්‍රමය සිද්ධ වෙනවද? එහෙම මාකට් හෝල්ඩ් එකක් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද? එවැනි තත්ත්වයක් සිදු වෙන්නේ නැති වෙයි කියලා කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. කොහොමද මේක ගැන පැහැදිලි කරන්නේ? ඔව් මම හිතන්නේ මාකට් හෝල්ඩ් කියන එක මම හිතන්නේ අපි ඔයගොල්ලෝ දන්න විදිහට මාකට් හෝල්ඩ් කියන එක ආපහු ඒක පදනම් වෙන්නේ S&P SL 20 දර්ශකයේ මත. කොහොමද වෙන්නේ? දවසක් ඇතුළත S&P SL 20 කියන එක 5%ට වැඩි වුණොත් 5%ට වැඩි සමාන අඩු වුණොත් අපි පැය භාගයක මාකට් හෝල්ඩ් එකක් ඊට පස්සේ මාකට් එක ඇරියට පස්සේ අපි ඒකට කියන කෝලිං ඕෆ් පීරියඩ් එකක් කියලා. ඒ කියන්නේ ඊට පස්සේ සමහරවිට ඒ තියෙන ඒ පහළ යාම නවතින අවස්ථාව තියෙනවා. අපි තමස් අපි සමහරවිට දැකලා තියෙනවා මාකට් එක ඊට පස්සේ හෝල්ඩ් එකට පස්සේ විවෘත කරත් තවදුරටත් පහළ යනවා. තවදුරටත් පහළ යනවා නම් අපි ආපහු මාකට් එක හෝල්ඩ් කරනවා හතර මාරෙදි. ආපහු පැය භාගයක්. ඊට පස්සේ ආපහු විවෘත කිරීමක් කරනවා. ඒ විවෘත කරාට පස්සේ තවදුරටත් යනවා නම්
අපි ආපෝ මාකට් එක ඕල්ටම 10 වේ. ඒ කියන්නේ එතනකොට 10ක්ම වැටිලා දවස ඇතුළත. ඊට පස්සේ 10න් පස්සේ අපි ආපෝ වරිනවා. ඊට පස්සේ මොකක්ද 12 මාර්ද නැහැ. ඊට පස්සේ මාකට් ටෝල් එකක් නැහැ. ඊට පස්සේ යරණයි යන්න. ඒවා. ඒක තමයි මාකට් ටෝල් the mechanism එක. ඒකේ mechanism එක පදනම් වෙන්නේ. ඒකට පදනම් වෙන්නේ SL 20. මම කලින් කිව්වා වගේ මේ කිසි වෙනසක් නැහැ ඒකත් එක. ඒකට ඒක සම්පූර්ණයෙන්ම සාධියන නේම කරන කාර්යයත් එක්ක මෙතෙන්දි වෙන්නේ ASPI එකේ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. මොකද මාකට් හෝල්ට් එකයි ASPI එකයි අතර සම්බන්ධයක් නැහැ. ඒක නිසා ඒක ඒක ඔමත් ඉතින් තිබු විදිහටම තියෙනවා. ඔව්. ලොකු වෙනසක් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. මෙතන මා සඳහන් කරපු ආකාරයට එය මාකට් හෝල් කලින් සිද්ධ වෙච්ච ආකාරයටම තමයි. කෙනෙකුට ඒක ගැන දැනුමක් නැත්නම් ඒක නැත් මම හිතන්නේ නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් මේ අපි මේ ප්‍රී ප්ලොට් එක එහෙම නැත්නම් පබ්ලික් හෝල්ඩින් එක ගැන කතා කරද්දී මේ ශබ්ද මහත්මයා ගොඩක් අයට තියෙන එක සමාගම් මේ ප්‍රී ප්ලොට් එකක් පවත්වාගෙන යනවමද හැම සමාගමකම එහෙම යම් කිසි ප්‍රතිශතයක් තියෙනවද පවත්වාගෙන. ඒකට සමහර කෙනෙක් කියනවා සමහර සමාගම් වල වැඩි ප්‍රී ප්ලොට් එකක් දකිනවා සමහර අයගේ අඩු එකක් ප්‍රමාණයක් තියෙනවා. ඒකට මේ தත්ත්වය කොහොමද කොටස් වෙන පොළ හැටියට අපේ නියාමයක් තියෙනවද මේ ප්‍රී ප්ලොට් එක පැත්තෙන් පවත්වාගෙන යන්න කෙනෙක් ගැන. ඔය අත්‍යවශ්‍යම ඒක අපි කියන එක කම්පැනි චොයිස් එකක් නේ. දැන් කිසියම් සමාගමක් යනකොට අපි නෑ අපි ස්ට්‍රැටජික් හෝල්ඩින් නැත්තම් ඒ වගේ ලොකු හෝල්ඩින් එකක් අපි කාටවත් එහෙම කවුරුත් තියාගන්න දෙන්නේ නෑ. ඔක්කොම මිනිසුන්ට විවෘතයි. දැන් උදාහරණයක් මම නමක් කිව්වට කමන්න මේ වගේ ප්‍රසිද්ධ තාම දේවල්. දැන් ජෝන් කීල් සමාගම ගත්තොත් 98%ක්ම පබ්ලික් හෝල්ඩින්. තව සමාගම් තියෙනවා ඊට අඩුයි. ඒක කම්පැනි චොයිස් එකක්. එතකොට එහෙම අඩුයි කියලා ගොඩාක් අඩු වෙලා ප්‍රශ්නයක් නෑ. මොකද දැන් මෙතන ඇයි පබ්ලික්ලි ලිස්ට් වෙන්නේ සමාගමක්? මොකද ඒකේ ප්‍රතිලාභය මහ ජනතාවට ලබා දෙන්න අවශ්‍ය නැහැ. එහෙම ලිස්ට් වෙලා يعني මිනිස්සුන්ගෙන් يعني ජනතාවගෙන් ප්‍රාග්ධන රැස් කළා. හැබැයි ඒකේ ප්‍රතිලාභයක් ජනතාවට දෙන්නේ නැහැ. අන්තිමට වෙන්නේ මොකද්ද? පබ්ලික් හෝල්ඩින් එක බොහොම අඩුයි. නමුත් එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට කොහොමද සීමාවක් තියෙන්නේ? සීමාවක් තියෙන්නේ මේ විදිහට. ඉස්සෙල්ලාම ලිස්ට් එකලට පෙන්වන්න අවශ්‍යයි. අපි දන්න එක මේන් බෝඩ් කම්පැනි එකක් නම් 20ක් තියෙනවා. නැත්නම් දිරිසයි බෝඩ් එකක් නම් දිරිස බෝඩ් එකක් නම් 100 මෙච්චර තියෙන අවශ්‍යයි. ඒක අපි කියන මූලික අවශ්‍යතාවය. ඉස්සර රික්වයර්මන්ට් එක තිබ්බේ මූලික අවශ්‍යතාවයක් විතරයි. ඊට පස්සේ ඕන එකක්. ඕන එකක් කියන්නේ පහුවදම් පුළුවන් වුණා 100ට උනත් අඩු කරලා. මොකද රික්වයර්මන්ට් එක තිබ්බේ නීතිය තිබ්බේ ලිස්ට් වෙන වෙලාවෙදී මෙන්න මේක මෙච්චර පබ්ලික් හෝල්ඩින් තියෙන්න ඕන. නමුත් ඕක ප්‍රශ්නයක්. ඇයි ප්‍රශ්නයක් කියන්නේ මොකද ඕක බලපාන සමාන වෙනද පොලිල් එක ද්‍රවශීලතාවට හිතන්නේ හැම සමාගමක්ම බොහොම අඩුවෙන් ඒක පවත්වාගෙන යනවා නම් මොකද වෙන්නේ? ද්‍රවශීලතාවය අඩුයි. එතකොට වෙරදපොළ ඉස්සරහට ගෙනියන්න අමාරුයි. එතකොට 2000 මම හිතන්නේ 12 13 විතර නීතියක් එනවා. හරි. එහෙම බෑ. ඉස්සෙල්ලාම එනකොටත් තියෙනවා ඔන්ගොයින් බේසිස් දෛනික පදනම් මත ඒ කියන්නේ දිගින් දිගටම මෙන්න මේ අවම ප්‍රමාණයක් පවත්වා ගන්න අවශ්‍යයි කියන එක. අවම ප්‍රමාණයක් පවත්වා ගන්න අවශ්‍යයි කියන එක. එතකොට දැනට තියෙන විදිහට එහෙම තියෙනවා අවම සීමාවක් තියෙන ongoing basis. ඒ කියන්නේ continuous basis සමාගමක් විසින් පවත්වා ගන්න අවශ්‍යයි කියන එක. එතන මේක staggered basis තියෙන. ඒ කියන්නේ company size එක මෙච්චර නම් ඕගොල්ලෝ 100ට මෙච්චර maintain කරනවා. Company size එක මෙච්චර නම් ඕගොල්ලෝ මෙච්චර maintain කරනවා. ඒ විස්තර ඔක්කොම අපේ distinct rules වල තියෙනවා. CC website එක ඔක්කොම බලා ගන්න පුළුවන්. එතකොට දෛනික පදනම් වලත් එහෙම අවම සීමාවක් තියෙනවා පවත්වාගෙන යන්න අවශ්‍ය. ඔව්. මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් සමාගමක් තමන්ගේ අප්ටික් වෝල්ට් එක එහෙම නැත්නම් මහජනතාවට කොටස් ප්‍රමාණය යම් කිසි ප්‍රතිශතයක් පවත්වාගෙන යෑම සිද්ධ කරන්න අවශ්‍යයි කියන එක තමයි පැහැදිලි කරේ. එතකොට ඒකත් එක්කම තියෙන ප්‍රශ්නයක් මම හිතන්නේ තවත් කෙනෙකුට තවත් මේක යම් පැහැදිලි කිරීමක් ලැබිලා නැති බව පේන්නේ. අහන ප්‍රශ්නයක් තමයි වැඩි පබ්ලික් හෝල්ඩ් එකක් තියෙන. කියන්නේ ජෝන් ෆිල්ස් වගේ ප්‍රතිමා සඳහන් කරපු වගේ වැඩි ප්‍රමාණයක් තියෙන සමාගම් වල කොටස් මිල ඉහළ යාමත් එක්ක සිල කොටස් මිල දර්ශකයේ ඉක්මනින් ඉහළ යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඉදිරිපත් වෙනවා. මම හිතන්නේ මේ ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් එකතු කරොත්. ඔව් දැන් අපි හිතමු දැන් ඉහළ යාමක් විතර නෙවෙයි අනිත් පැත්ත ගැන. ඒ වගේ සමාගමක අඩු වුණොත් ඒක විසින් දාර්ශනික පහළට අදගෙන යන්න පුළුවන්. අපි ඒක පාලනය කරලා තියෙන්නේ. එහෙම කරන්න බෑ මොකද අපි ඒකයි උපරිම සීමාවකට යටත් කරන්නේ. ඔයා කොච්චර ලොකු වුණත් කොච්චර පබ්ලික් හෝල්ඩින් කොච්චර තිබ්බත් උපරිම සීමාව ඕක උපරිම බාර තියෙන පුළුවන් 5%ක් පමණයි. එම නිසා ඒක කිසිම හිතකර බලපෑමක් නැහැ.
අපි මේක කැප් නොකරනම් එතන අහිතකර බලපෑමක් තියෙනවා. විශාල සමාගම් වලට අපි කියන්නේ ඕ කන්සන්ට්‍රේෂන් එක නැත්තම් විශාල සමාගම් මත මෙම දර්ශකය රඳා පැවතීමක් සිද්ධ වෙනවා. නමුත් ඒක අපි පාලනය කරලා තියෙන්නේ. ඒක නිසා එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔව් මම හිතන්නේ අද දවසේදී අපිට තිබෙන කාල වේලාවත් එක්ක ඉදිරි ලැබිලා තියෙන සියලුම ප්‍රශ්න වර්ග අපි සාකච්ඡා කරා. ඉතින් මේකත් එක්ක මම හිතන්නේ සියලු කොටස් පිළ දර්ශකයේ ගණනය කිරීමේ නව ක්‍රමවේදයේ පිළිබඳව කෙනෙකුට ප්‍රශ්න තිබුණා නම් ඒ වගේම මේක යම් අවබෝධයක් තිබුණ කෙනෙකුට වැඩි අවබෝධයක් ලබා ගන්නටත් ඒ වගේම ප්‍රශ්න තිබුණු අයට ඒක निराකරණය කරගන්නත් හොඳ අවස්ථාවක් උදා වුණා කියලා මම හිතනවා. ගොඩක් වෙලාවට අපි ආයෝජකත් එක්ක නිතර කටයුතු කරද්දී අපි ගොඩක් වෙලාවට දකින්න දෙයක් තමයි ගොඩක් අයට සියලු කොටස් පිළ දර්ශකයේ නව ගණනය කිරීමේ ක්‍රමවේදයේ පිළිබඳව බොහෝ ප්‍රශ්න තිබුණා. සමහර අය මේකත් එක්ක බියෙන් හිටපු අවස්ථා දක්වා කොටස් වෙනකොට යම් පහළ යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒකටත් මම හිතන්නේ හොඳ විසඳුමක් ලැබෙන්නත් කියලා මම හිතනවා. ඔන්න චන්ද මහත්මයා මේ මාර තප්පර කීපයක් දෙන්න මට තව කාරණයක් තිබ්බා මතු කරන්න. අතර මම බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් යොමු වෙයි කියලා. ඒක ආවරණය කරන්න ප්‍රශ්නයක් යොමු වෙන්නේ නැහැ මට. මොකද මෙම අලුත් ක්‍රමවේදය අලුත් ක්‍රමවේදය පිළිබඳ දීර්ඝ ලියවිල්ලක් අපි අපේ වෙබ්සයිට් එකේ පබ්ලිෂ් කරලා තියෙනවා. ඒක බලන්න පුළුවන් මම හිතන්නේ ඉන්වෙස්ට් කියන ටැබ් එකට ගියානම් ඒ ඩොකියුමන්ට් එක ඒක බලන්න පුළුවන්. ඒක සවිස්තරව තියෙනවා කැපින් ගැන, රී බැලන්ස් ගැන, සියලුම ගණනය කිරීම සහ ඒ අදාළ සියලුම දේවල් ගැන විස්තර එම වාර්තාවේ තියෙනවා. අපි ඒකට කියන්නේ මෙතඩොලොජි ડોකියුමන්ට් කියලා කියන්නේ ක්‍රමවේදය. ක්‍රමවේදය සටහන කියමුකෝ. නැත්නම් ක්‍රමවේද අන්න ඒක ඔබට පරිශීලනය කරන්න පුළුවන් අවශ්‍යයි. ඔව්. ඔව්. ඔව් නිසන් මම තාමත්ම සතුටවන්ත වෙනවා. මොකද ආයෝජකයන්ට මේක ගොඩක් කලකට ප්‍රශ්නයක් ලෙස තියෙන්නේ නැති. ඉතින් කොහොමද මේ පිළිබඳව අපිට ලියවිල්ලකින් දැනගන්න පුළුවන්ද, බලා ගන්න පුළුවන්ද, මේ ගණනය කිරීම කොහොමද සිද්ධ කරන්නේ කියලා. ඉතින් ඔබට පුළුවන් www.csc.lk කියන අපේ නිල වෙබ් අඩවියට ඇතුළත් වෙන්න. නිශාන්ත මහතා පැහැදිලි කළපු ආකාරය ඔබට මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තර මේ හරහා දැක ගන්න බලා ගන්න හැකියාව තියෙනවා. ඒ අනුව අද වැඩසටහන සඳහා අපේ ප්‍රධාන දේශනය සඳහා සම්බන්ධ වුණු කොළඹ කොටස්වමාරයේ පරේක්ෂණ හා උපාය මාර්ගයේ ප්‍රංශයේ ප්‍රධානි නිශාන්ත හිවවුතන මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙන වැඩසටහනේ සම්පත්දායකත්වය ලබා දෙමින් ආයෝජකයෝ සැමට නව ගණනය කිරීම පිළිබඳව දැනුම එකතු කරමින් කොටස් වෙනද පිළිබඳව දැනුවත් ආයෝජකයෙකු තවදුරටත් යාවත්කාලීන කරන්න අවශ්‍ය කරන දැනුම එකතු කිරීම සඳහා එකතු වීම සම්බන්ධයි. ඒ වගේම අද වැඩසටහන සඳහා සම්බන්ධ වුණු ආයෝජක ඔබ සැමට කොළඹ කොටස් වෙනද ලෙස අප ස්තුතිවන්ත වෙනවා. මේ ලබාගත් දැනුමත් එක්ක ඔබ තවදුරටත් සාර්ථක ආයෝජකයෙකු ලෙස කොටස් වෙනද බලේ ඔබේ ආයෝජන කටයුතු සිදු කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් නැවතත් මෙවැනි අධ්‍යාපනික වැඩසටහනකින් ඔබව සම්බන්ධ කරගන්න බලාපොරොත්තුෙන් අපි නව දිනක් ඔබ සැමට බොහොම ස්තුතියි.